चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स असतं सत् रूपेण प्रिय रूपेण अप्रियं दुःखं सुखस्स रूपेण पमत् मतिवत्तनोति अद मे रहत भूमि अरहत भूमि अतीते रहतन वहांसेला वैड सिटी उतुम सेना सने टैपिल्ला मेरात्रि काले सूदानं वेन्ने लोतुरा बुदुरजानन वहांसे विसीं देशना कुटवादाल श्री साद्धर्में विदा कुटसाक्ष्रवने करला हित पहादवागेन ප්‍රඥාදී ඉන්ද්‍රිය දියුණු කරගෙන නිවන් මඟ දියුණු කර ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි ඇති කරගෙන තියෙන්නේ. ඒ සඳහා අපි මාතෘකා කරගත්ත භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් ගාථා රත්නය. මේ ගාථා රත්නය දේශනා කරලා තියෙන්නේ සීවලි කුමාරයා ඒ කුමාරයාගේ මෑණියන් වන සුප්පාවාසා දේවිය අරමුණු කරගෙන ඒ හේතු කාරණාව සීපත් කරන්න පෙර අපි කල්පනා කරන්න ඕන අද මේ ලෝකේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මනුෂ්‍ය ආත්ම ලබාවේ ලැබිච්ච ධර්මය ඇහෙන රටක ඉපදිච්ච අපි කොයිතරම් වාසනාවන්තද ඒ නිසා අපිට අද ලෝකෙට කල්ප ගානකින් පහළ වෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ දහම් පදයක් ශ්‍රවණය කරන්න වාසනාව ලැබිලා තියෙනවා. ඒ වාසනාව ලැබෙන්න හේතුවක් වුණා මේ පින්වතුන්ලාගේ හිත්වල තියෙන ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ ආකාර දෙකකට තියෙනවා අමෝලිකා ශ්‍රද්ධා සහ ආකාරවති ශ්‍රද්ධා. අමෝලිකා ශ්‍රද්ධා කියන්නේ පරම්පරාවෙන් හෝ යම් කෙනෙක් කියන නිසා හෝ සරණ ගිය එකට හේතුවක් නැතුව ආකාරවති සද්දා කියන්නේ තෙරුවන් ගුණ දැනගෙන ධර්මය අහලා සිත පහදවා ගැනීම ඒ ආකාරයේ යම් ශ්‍රද්ධාවක් තියෙන නිසා තමයි දුර බැහැර ගවාගෙන මේ වනසෙනසුනට මේ ධන වියදමක් කරගෙන දාන වස්තුත් රැගෙන මේ ඇවිත් ඉන්නේ හෙටවැනි දවසේ සිල් පිරිසටත් මහා සංඝරත්නයට දාණය සකස් කොට දෙන්න හිත හදාගෙන ඉන්නේ ශ්‍රද්ධාව තියෙන නිසා. ශ්‍රද්ධාව නැති බොහෝ දෙනා ලෝකේ මනුෂ්‍ය ලෝකේ මේ රටේ වුණත් පින් කරන්නේ නැහැ. මසුරු මලින් වෙලීගෙන පංචකාමයේ ගැලීගෙන වාසය කරන බව අපිට ගමකට නගරයකට ගියාම හොඳට පේන දෙයක්. ඒ අතරේ සුවිශේෂ දෙයක් තමයි අද මේ පින්වතුන්ලා මේ ස්ථානට ආවේ ශ්‍රද්ධාව නිසා. එසේම ප්‍රඥාව නිසා. මොකද්ද ප්‍රඥාව? මරණයට පස්සේ දාලා යන්න ඕන දේවල් අතරින් යම් කිසි දෙයක් දීලා ඒක අරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රඥාවන්තයාගේ කල්පනාව. දිවාරේ නිදිවරාගෙන වෙහිසිලා කොයිතරම් ධනෙ රැස් කළත් එයින් සතයක්වත් පරලොව ගෙනියන්න බෑ කියන එකයි ධර්මතාව.
සයි දේවල් පුළුවන් තරමේ ශක්ති පමණි වියදම් කළා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලට ආර්ය මහා සංඝ රත්නයේ ශක්ති පමණින් දන් දුන්නොත් අන්න අපිට සසර ගමනේ පිහිට වෙන පිනක් රැස් කර ගන්න ලැබෙනවා. මරුණයින් පස්සේ අපි සමග නොයන මේ ධනය අපි සමග ගෙන යන්න පුළුවන් එකම ක්‍රමය තමයි දාන පාරමිතාව පිරීම, දන් දීම. සුමේද පණ්ඩිතයන් වහන්සේ තමන් වහන්සේගේ මව්පිය මරුණට පස්සේ ඒ ගණන් හදන නිලධාරිය ඇවිල්ලා කිව්වා කෝටි ගාණක් ධනෙ තියෙනවායි කියලා. ඉතින් එතුමා ගබඩාව වරලා කල්පනා කළා මේ දබඩාව අපේ මුතුන් මිත්තු පිරෙව්වා. හැබැයි එක කාසියක්වත් අරන් ගියපු කෙනෙක් නැහැ. ඒ නිසා මම මේවා අරගෙන යන්න ඕනේ කියලා බෝසතාණන් වහන්සේ දොරවල් ඇරලා අනබෙරයක් යවුවා කැමති කෙනෙක් කැමති පමණ ධනය අරගෙන යන්න කියලා. සතියක් දන් දුන්නා ඒත් අවසන් වුණේ නැහැ. කැමති කෙනෙක් රැගෙන යත්වා කියලා දැන්වීමක් ලියලා තියලා සියල්ල අත්හැරලා එතුමා වනගතව පැවිදි වුණා. සුමේද පණ්ඩිතයන් වහන්සේ කල්පනා කළේ මොකද්ද? මව්පියන්ට ඥාතීන්ට අරගෙන යන්න බැරි වෙච්ච ධනය සියල්ලම මං අරගෙන යනවා. කොහොමද අරගෙන ගියේ? දන් දීලා. එදා දාන පාරමී පුරලා ඇස්සිස් මස්ලේ අමුදරු රාජ්‍ය දන් දීලා දීපංකර පාද මූලයේ පටන් විවරණ ලබාගෙන විත් මෙදා මේ ජයශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිටිමින් සපිරිවාර මාර පරාජය කරමින් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා 45 වර්ෂය පුරා අපට නිවෙන්න සැනසෙන්න උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට පිරිනිවන් පාව දාල ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ යම්තා කාලයක් මේ ලෝකේ පවතිනවා නම් ඒ තා කාලය ශාසනයේ ජීවමාන වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පසුව අපේ ශාස්ත්‍රෝන් වහන්සේ වන්නෙත් මේ ශ්‍රී සද්ධර්මයමයි. ඉතින් මේ ගාථාවට මුල්ුණයි කියලා කිව්වා සීවලී මාතාව සුප්පාවාසා සෝතාපන්නාරි ශ්‍රාවිකාවක්. එතුමියට දරු ගැබ පිහිටලා අවුරුදු 7කුත් මාස 7කුත් දවස් 7ක් මේ දරුවා බිහි වුණේ නැහැ. ගොඩාක් දුක් විඳා. ඉතින් අවුරුදු 7ක ළමෙක් මව කුසක් ඇතුළේ ඉන්නකොට කොච්චර බරක් තියනවද? කොච්චර විශාල වෙනවද? ඉතින් ඒ බර ඒ දුක යම්මට දරන්න වුණා. හේතුව බලනකොට සසරේ කාත්මික මේ අම්මත් පුතත් එකතුලා රාජධානියක් යටත් කරගන්න යුද්ධ කළා. මේ අම්ම උපදෙස් දුන්නා මේ රාජ්‍ය අල්ලගන්න බැරිම තැන ඒ නගරයට ආහාර යන දොරටු ටික වහන්න කියලා. එහෙම දවස් 7ක් අවුරුදු 7ක් මාස 7ක් දවස් 7ක් පොඩි කාලේ යන්නේ අවුරුදු 7ක් මාස 7ක් දවස් 7ක් ඒ නගරේ මිනිස්සුන් හිර කරගෙන හිටියා රාජ්‍ය ලබා දෙන තුරු. රාජ්‍ය ලබා ගත්ත. හැබැයි අකුසලේම විපාක වාර විඳගෙන ඇවිල්ලා මේ අන්තිම ආත්මෙත් මව කුසේ ඉන්න උනා කුමාරයට අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් අර අම්මට ඒකට උපදෙස් දීලා ඒ පවෙන් දරුවා දරන් ඉන්න උනා අවුරුදු 7යි මාස 7යි දවස් 7ක්. අවසානයේ සුප්පාවාසා තමන්ගේ ස්වාමියා යවන භාග්‍යතුන් වහන්සේ වෙත ගිහි විස්තරය මතක් කළාම සුප්පාවාසා සුවසේ පුතකු බිහි කරත්වා කියලා ආශිර්වාද කළා. ඒශ්වරයේම බුද්ධානුභාවයත් ලැබිලා කර්මයක් ගෙවිලා අර සීවලී කුමාරයා මෙලවට බිහි වුණා. කුමාරයා ඉපදීමේ සතුටට දැන් බලන්න කුමාරයා ඉපදුච්ච ගම ඇවිදිනවා කතා කරනවා. මොකද අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් වයස දින පුතෙක්. ඒ නිසා ඒ සතුටට 500ක් රහතන් වහන්සේලා ප්‍රමුඛ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලාට දානයක් පූජ කරන්න ලෑස්ති කළා. ඒ දාන උපස්ථාන කරන අතරේ කුඩා කුමාරයා සාරිපුත්‍ර රහතන් වහන්සේ ළඟ යනකොට සාරිපුත්‍රයන් වහන්සේ අහුව කොහොමද සැපසනීප පුතා කියලා. එතකොට මේ දරුවා බොහොම ප්‍රඥාවන්තෙක් පාරමී පිරූ කෙනෙක් මතක් කළා අනේ ස්වාමිනී මොන සැපක්ද අවුරුදු 7ක් තිස්සේ කලයක් ඇතුළටලා හිටියයි කිව්වා අසුචි කලයක්. ඒ තරම් අවබෝධයක් ප්‍රඥාවක් තිබුණා. හැබැයි මේ අම්මට හරි සතුටුයි මගේ පුතා මේ ධර්මසේනාධිපතින් වහන්සේත් කතා කරනවා නේද කියලා. බුදුරජාණන් වහන්සේ මේ අම්මගේ හිත දැක්කා. සෝවාන් වෙලා ඉන්නේ නමුත්
අර පංචකාමයන් කෙරෙහි ඇලීමක් දරුවන් කෙරෙහි ඇලීමක් හිතේ ඇති වුණා. එව සුප්පාවාස නුඹ කැමතිද මෙවැනි දරුවන් තව ලැබෙනවා නේ ස්වාමී 10ක් වුණත් කමක් නෑ. ඒතර ඒ වෙනකොට එතුමි අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් අච්චර දුක් ඉඳලා තමයි මේ දරුවා බිහි වුණේ. හැබැයි එක ශනේකර දරුසුරුදා දකිනකොට මුලාවටපත් වුණා එක්කෙනෙක් නෙවෙයි 10ක් ලැබෙනවා නම් හොඳයි කියලා. අන්නේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ මුලාවේ ස්වභාවය පෙන්වා දෙමින් මේ ගාථාවෙන් දහම් දෙසුවා. असातं सातरूपेन पियरूपेन अप्यं दुःखं सुखस्वरूपेन पमत्तमतिवत्तनो मे देशना वहां हिटपु सुप्पावास मतक कलाने स्वामीनी එක දරුවෙක්වත් එපා. මොකද සෝතාපන්න ශ්‍රාවකයන්ගේ ස්වභාවය තමයි මම මගේ මගේ ආත්මය කියන දෘෂ්ටිය මිදිලා ඉන්නේ. තෙරුවන් ගැන සැකයක් නැහැ. සීල වෘතරකල නිවන් දකින්න උත්සාහ කරන්නේ නැහැ. අවිච්ඡ ප්‍රසාද යුත්තයි නොසලනා පැහැදීම තියෙනවා. නිවන් මඟ වරදින්නෙත් නැහැ. සුගතිය වරදින්නෙත් නැහැ. සතර අපායට වැටෙන්නෙත් නැහැ. අන්න ඒ නිසා ධර්මකාරණයක් මතු කළ වෙලාවේ යම්තා මුලා වුණත් පංචකාමයන් මොකද කාමරාග පටිග දෙක තියෙනවා. සෝවන් උනායි කියලා කාමයන් ආස්වාදනය නොකර ඉන්නේ නැහැ. තරහ නොයා ඉන්නේ නැහැ. හැබැයි අනිත් අයට වඩා අවබෝධයක ඉන්නවා. අන්න ඒ වෙලාවේ තමන්ට තේරුමක් ඇති වෙනවා මේක වැරදුනා කියලා. ඒ වැරදුන දේ වැරදුන තැනින්ම හදා ගන්න ශක්තියක් තියෙනවා සෝවාන් ආරයන් වහන්සේට. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසාතං අමිහිරි දෙම සාත රූපේන මිහිරි කියලා හිතන් ඉන්නවා. හරියට අපි වගේ වෙන කාටවත් කියව බණක් නෙවෙයි අපිටම කියව බණක්. මොකද අපිත් එහෙම අපි හිතන් ඉන්නේ මිහිරි නැති දේ අමිහිරි දේ මිහිරි. පිය රූපේන අප්‍රියං අප්‍රිය දේවල්ම ප්‍රියයි කියලා අපි හිතනවා. දුක්ඛං සුඛස්සරූපේන දුක දේම සැපයි කියලා හිතාගෙන මේ ජීවිතේ සසර ගමනේ අපි යනවා. කොහොමද අපි යන්නේ? උත්තර දෙන්න. අමිහිරි දේ මිහිරි කියලා තමයි. අප්‍රිය දේ ප්‍රියයි. දුක සැපයි. පැමිණි දුක් පැණි රසයි කියලාගෙන අපි යනවානේ. එහෙමනේ යන්නේ. ආයි ලේසියෙන් මේක අතාරින්නේ නැහැ. පැමිණි දුක් පැණි රසයි කියලාගෙන ජීවිතේ ගෙවන දුක දකින්නේ. මොකද දුක නැතුවද මිනිස්සුන්ට දුක තියෙන. හැබැයි දුක මානසික ආර කරන්නේ අපි විතරම බලන්නේ දුක අමතක කරන්න. මොනවද ඒකට තියෙන ක්‍රම? ටීවී තියෙනවා, රේඩියෝ තියෙනවා, දැන් ස්මාර්ට් ෆෝන් තියෙනවා, යූටියුබ් තියෙනවා, ෆේස්බුක් තියෙනවා. ඒවයි මොකද කරන්නේ? ටික්ටොක් නැද්ද? තියෙනවා තියෙනවා. ඒක බලනකොට මොකද වෙන්නේ? දුක අර ගෑනු ළමෙක් නටන වගේ බැලුවම අර පිරිමි කෙනෙක්ගේ දුක తాවකාලිකව අමතක වෙනවා. සින්දුවක් ඇහුවම දුක අමතක වෙනවා. බඳු සමරසිංහගේ හරි ටෙනිසන්කුරේගේ හරි විහිළුවක් බැලුවම දුක తాවකාලිකව අමතක වෙනවා. අපි දුක මානසිකාර කරන්නද කැමති නැත්නම් දුක අමතක කරන්නද අපිට පුළුවන් පුරුදු. සාමාන්‍ය ජනතාව කරන්නේ මොකද්ද? දුක අමතක කර ඒක මේ මානසිකාර කරන්නේ. දුකක් ආවා කියලා දුකේ යථා ස්වභාවය තේරුම් ගන්න නෑ. අර කිව්ව මම ඔය ටිකක් කිව්වේ ඔය වගේ ක්‍රමවේද තියෙන අපේ ජීවිතේට. ඒවා අරගෙන අපි ඒවා පාවිච්චි කරලා අර හිත යටපත් කරගන්න, දුක යටපත් කරගන්නවා. එහෙම තමයි කරන්නේ. ඒතර විරහ වේදනාවක් එනවා කෙනෙක්ට. ඒ කියන්නේ දැන් ප්‍රේමයක් තියෙනවා, ප්‍රේමේ නැති වෙනවා. කවුද නැති වෙන්නේ? ප්‍රේමේව ප්‍රේමය කියලා කියමු. උතර තේරෙනවා. නැති වුණා මොකද කරන්නේ? සතියක් විතර කන්නේ නැහැ. කොච්චර කල් කන්නේ නැද්ද? ඔව්, පරිම සතිය. සතියට වඩා කන්නේ නැතිට මැරෙනවා. සමහර පැනඩෝල් ප්‍රති 21ක් විතර බොන වෙලාවලුත් තියෙනවා. ඒත් ජීවත් වුණොත් හොඳයි. මැරුණොත් ඉතින් ඉවරයි. ගොඩක් ගෑනු ළමයි තමයි බොන්නේ ඔවා. වැඩියෙන්නේ නොකිය ඉන්න ඕනේ. අපේ නංගිත් දීපුවා එක සැරයක්. ඉතින් ඒක මන් දන්නේ. බිව්වට මොකද නිින්ද ගියා විතරේ මැරුන්නේ. ලැජ්ජයි ඉතින්. අයියෝ මැරෙන්න තමයි බිව් මැරුනේ නෑ. දැන් ප්‍රමාද වුණා, මුලා වුණාම අපි ඕන කෙනෙක් ඕවා බොනවා. ඇයි බොන්නේ? අවබෝධයක්
ඇති නිසා මේක ප්‍රේමය තමයි ජීවිතේ, ආදරේ තමයි ජීවිතේ, මගේ පවුල තමයි නිවන. ඔහොමනේ අපිට කියලා දෙන්නේ, මගේ නිවන මගේ පැල්පතයි. ගායකයෝ කියන්නෙත් එහෙමයි. එතකොට අච්චර නිකෙලස් නිවන දැම්ම මේ පහත් ලාමක පවුලට. පවුල දාලා ගිය දවසට මගේ නිවස අවීචි මහා නිරයක් වෙනවා. පිටතැනකට පිට කෙනෙක් එක්ක සම්බන්ධ කියලා ආරංචි වෙච්ච දවස නිවනට මොකද වෙන්නේ? අපායක් වෙන්නේ නැද්ද? අපායක් වෙනවා. අපේම දායක පවුලක්. එබැදා ඒ කට්ටි දන්නේ නැහැ මම දන්නවයි කියලා හොඳේ. ඉතින් මට වටෙන් ආරංචි වෙනවා. අවුරුදු 45ක් විතර වෙනවා මේ නෝනටත් මහත්තයටත්. දැන් මේ කාලේ කියන්නේ ජීවිතේ ටිකක් බර වෙන්න ඕන කාලේ ධර්මයේනේ. බණ භාවනා කරන්න ඕන කාලේ ළමයින්ට අවුරුදු 16ක් 17ක් වෙනකොට දැන් තේරෙන්න ඕන අපි මේ පංචකාමයන් කෙරෙහි තියෙන දැඩි ඇලීම අඩු කරගෙන අපි කොහොම හරි ළමයින්ටත් ආදර්ශවත් වෙලා ඒ ළමයින්ට පාරේ බහැල යන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න ඕන. අතීතේ එහෙම තමයි, අපේ අම්මලා එහෙමයි. නමුත් මේ වර්තමානයේ තියෙන මේ විකෘති කාමයත් එක්ක, මේ තාක්ෂණයත් එක්ක මොකද වෙන්නේ? මේ අම්මලට මහත්ය වයස යනකොට හොයන තරුණ ළමයි කොල්ලෝ අවුරුදු 18ක විතර පිරිමි ළමයෙක්ගේ යාළු වෙලා, අවුරුදු 45 මේ අම්මා. ඉතින් දවස් කිහිපයක් ඔක ආරංචි වෙලා මහත්යට පස්සේ මග රැකන් ඉඳලා මේක අල්ලගත්තා. අල්ලගෙන නිකන් හිටියේ නැහැ. අලුත් මනමාලයවයි තමන්ගේ නෝනවයි දෙන්න මැදන් ගියා කොහෙට? ගැහුවේ මැරුවේ නැහැ, පොලිසියට මැදන් ගියා. මුළු නගරෙම දන්නවා, හැමෝම දන්නවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දුකද සැපද? නිවනද අපායද? අපායි. දැන් අච්චර විශ්වාස කරපු තමන්ගේ බිරිඳ මේ අවුරුදු 18ක පිරිමි ළමයෙක් එක්ක ඉන්නවයි කියලා දැනගත්තම ස්වාමි පුත්‍රයාට සතුටුද? නෑ. ප්‍රීතිය වැඩිකමට පොලිසියට මැදගෙන ගියා. ගිහිල්ලා ඉතින් වෙන කරන්න දෙයක් නැහැ, පොතේ ලියලා එන්න ඇතිනේ. මොනව කරන්නේ? මරන්නේ. ළමයි ඉන්නවනේ. ළමයි වෙනුවෙන් සාමදාන වෙනවා, නැවත වරදෙහි බැඳෙනවා. බැඳෙන්නේ නැත්තේ නෑ, බැඳෙනවා. අහු වුණාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ওই විදිහේ තමයි අද කාලේ අපේ සමාජයේ අපිට ආරංචි වෙන්න දේවල්, කියන්නේ සතුටු වෙන්න පුළුවන් දේවල් නෙවෙයි. මගේ දිහා වැඩිපුර පිරිමි අය මොකද්ද? බලත්වා, ඔන්න එයාගේ ප්‍රාර්ථනා. ඒකට තමයි පොඩ්ඩක් පේන්න ඇඳුමක් මහන්. එතකොට එයාට මෙහෙම ලෙඩකුත් තියෙනවා. මේ මන් දන්න කතා කියන්නේ, බය වෙන්න එපා. ඒ කියන්නේ තරුණ වෙන්න ඕනේ, 100 කෙනෙක් හරි කමන්නේ, හැරලා බැලුවොත් සතුටු වෙලු. කවුද? 100 කෙනෙක් හරි කමන්නේ, අඩුම තරමේ හාමුදුරු කෙනෙක් හරි කමන්නේ. එතකොට හිතන්න මොනතරම් මානසික රෝගයකින්, ව්‍යාධියකින් මේ ස්ත්‍රිය පෙළෙනවා ඇද්දනේ. ඉතින් වරදක් කියන්නේ අපි ඉතින් හැටියේ මොනව කරන්නේ? එතකොට එහෙම ජීවිත ගෙවන මේ මිනිස්සු ඔබ හිතනවද දෙව්ලොවයයි කියලා? නෑ. පතිවෘතාව, පතිභක්තිය ඒවා ඉතින් කතන්දර විතරයි. ඒවා ඉටු වෙන්නේ, ඉටු කරන ඇති දැන්. නමුත් අඩුයි. ඒ වෙනුවට දැන් ගෙනත් තියෙන ඔන්න මේ කාම සේවනයන් කියන ඒවා මිච්ඡාචාර විදියට. ඒ කියන්නේ හරි විදියට නෙවෙයි, වැරදි විදියට. එතකොට ඇස කන නාසය පිනවීම අග්ධිකයි, අග්‍රයි. ඕන තරම් ක්‍රම දැන් තියෙනවා. ඇස පිනවන මං කිව්ව දුරකථනය හරහා ඕන තරම් ක්‍රම දැන් තියෙනවා. දැන් ඉස්සර පිටරට ගියාට පස්සේ ලියුම් කඩදාසියක් ලිවුවොත් මිසක් ආයි දැනගන්න වෙන්නේ නැහැ විස්තර. දැන් එහෙම නෙවෙයි. ඕනනම් දවසේ මුණත් බලාගෙන ඉන්න පුළුවන්. දැන් ඒ මහත්යයන ඕනේ බලන් හිටියට කමන්නේ නැහැ. දැන් මේකේ ප්‍රශ්නේ මොකද්ද? අද කාලේ තියෙන වෛරස් එක මොකද්ද? වෙන වෙන අයගේ දිහත් මේකෙන් බලන්න පුරුදු වෙලා තියෙනවා. දැන් මේකට තහංචි නැහැනේ, සීමා නැහැනේ. ඕන කෙනෙක් එන්න පුළුවන්. එතකොට හිතරක ගත්තේ නැත්නම් මේ තාක්ෂණය හරහා මොකද වෙන්නේ? අපි නිරේට යනවා. රූපේ බලන්න පුරුදු වෙනවා, කතා කරන්න පුරුදු වෙනවා, ඊට පස්සේ මුණ ගැහෙන්න යොදා ගන්නවා, ඊට පස්සේ එතනින් වරද බැඳෙනවා, ඕක ඇබ්බැහි වෙනවා, ඊට පස්සේ දිගෙන් දිගට වරද බැඳෙනකොට නොදැනීම නිරේට යනවා. ඊළඟ මෙලව සතුටක් නැහැ. අර නිවනයි ගෝ පැල්පත අපායක් බවට පත් වෙනා කියලා මම කතා පටන් ගත්තේ. එතනින් පස්සේ සතුටක් නැහැ, අවංක භාවයක් නැහැ. ඊට පස්සේ ළමයින්ට සමගිය පේන්නේ නැහැ ගෙදර.
ඒළමයි හැදෙන්න තොයි විදියටමයි. ඉතින් ඔහොම දේවල් තමයි අපිට දැන් පේන්න තියෙන්නේ. නා සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් අද නැහැ. ඉස්සරහට ඊට වඩා දරුණු විදියට මේක වැඩි වෙනවා. මේ වෛරසයක් තියෙන ඊට වැඩිය වැඩි වෙනවක වැඩි වෙලා මිනිස්සු පුළුවන් තරම් කොහෙද යන්නේ ඊට පස්සේ අපායට යනවා. ඉතින් මේ දම් පිංකම් කරන පිරිස විතර පොඩ්ඩක් පුළුවන් වුණොත් බේරේ. එහෙම නැත්තම් 199.9 මැරෙන මිනිස්සු. දැන් ශාස්ත්‍රයක් අහන්න ගියොත් කවදාවත් කියනවා දිව්‍ය ලෝකෙ ගිහින් ඉන්නවා කියලා ඥාතිය. ශාස්ත්‍රකාරයෝ කියන්නේ කොහොමද? පෙරේත ලෝකෙද කියලා තමයි කියන්නේ නේ. හේතු දෙකක් තියෙන එකක් ඉතින් ඇත්තටම පෙරේත ලෝකෙ වෙන්න පුළුවන්. අනිත් එක තමයි යාළුවට ඉතින් පේන්නේ එච්චරයි. එයන වාසියක් වෙන්නේ එහෙම කිව්වොත් විතරයි. ඒ නිසා මේ ශාස්ත්‍රයෙන් හැමදාවත් කියන්නේ හොඳ තැනක ඉන්නවයි කියලා භූතයෙක් කියලා gedara ඉන්නවයි කියලා බය කරලා මොකද කරන්නේ? ගානක් කඩා ගන්නවනේ. දේවාල වලට යනවනේ ඔබ දන්නවනේ. ඒක තමයි ක්‍රමය. කවදාවත් හොඳ දෙයක් කියන්නේ නැහැ. කේන්දරයක් බලන්න යන්නේ අය අපි. අපි හොඳට සතුටින් ඉන වෙලා ඉන්නවා නම් ධන දාන්නේ ගලන් යනවා නම් හැමදේම හොඳින් යනවා නම් කේන්දර බලනවද? නෑ. ඕන අතක් කැඩුනොත් කකුලක් කැඩුනොත් නේද? පවුල සමගි නැත්තම් ළමයි ලෙඩ වෙනවා නම් අපි කේන්දරේ උස්සන් දුවනවා. එකත් එකටම දාන්න එන්නේ මොකක් හරි කරදරයක් නිසා. ඒක පොඩ්ඩක් වැඩි කළ දෙන එක තමයි කරන්න තියෙන්නේ. වැඩි කළ දෙල කියන ඔන්න ග්‍රහ පූජා තියන්න සෙත් සාන්ති කරන්නකෝ. අපි අනිවාර්යෙන් සෙත් සාන්ති ටික කරන එක දැන් ගොඩක් වෙලාට කරන්නේ බෝධි පූජා හතක් යන පන්සල පැත්ත ගියේ නෑ. හැබැයි කේන්දරේ වල අපලයි කෝ විතරයි දුවගෙන යනවා කොහෙද? පන්සල්. දැන් යන්නේ සද්දාවෙන්ද බයටද? උත්තර දෙන්න. බයට යන්නේ කේන්දර බලල යනවා නම් පන්සල් යන්නේ බයට. නේ? අපිට කේන්දර බලන්න ඕනේ පන්සල් යන්න. හැම සතියෙම සෙන්සුරාදට පුළුවන් නම් ගිහින් ඉරිතර පුළුවන් නම් ගිහින් බෝධි පූජාවක් තියන්න. මොකද ජීවිතේට යහපත ලැබෙන එතකොට පින් කරනකොට බෝධියට වඳින්නනේ යන්න ඕනේ. එතකොට ග්‍රහයට වඳින්න නෙවෙයි අපි යන්නේ. එතකොට දැන් සෙනසුරට බය තමයි දුවන්නේ. රාහුට බය තමයි දුවන්නේ. බෝධිය වටේ යන්නේ ඒ බයට. පුදුම සද්දා වගේ දවස් ටිකේ. කියන ඕන දෙයක් කරා. ඔළුවේ හිටගෙන ඉන්න කිව්වොත් හාමුදුරු ඒකත් කරා. ඇයි අපල දුරේ. දැන් එහෙම ඇවිල්ලා මෙහෙත් එනවා. ඉතින් එහෙම ආව මං කෝ දැන් ඔය අපල වැඩි. ඔක දුරු කරගන්න පුළුවන් පොයවල් තුනක්වත් සිල් ගන්න ඕන. පොයවල් තුනක්වත්. ඉතින් ඒ කොල්ලෙක් පොඩි ළමේ තරුණ ළමේ පොය තුනක් සිල් ගත්ත ඇත්තටම අර වාඩිලා ඉතින් බණ ඇහෙන්නේ නැති අපි කියන ඒවා තේරෙන්නේ නැත ඇති මන් දන්නේ. හැබැයි ප්‍රශ්න නැති වුණාට පස්සේ දැන් ඉන්නේ නැහැ. දැන් සිල් ගන්න එන්නේ නැහැ. දැන් හොඳට ඉන්නවා. ඇවිදවිද ඉන්නවා. ඒතර මේ මිනිස්සුන් ගැටි මිනිස්සුන්ට මොනෝ හරි කරදරයක් වෙච්ච ගමන් තමයි අපිව ධර්මය බෝධිය බුදුරජාණන් වහන්සේ මතක් වෙන්නේ දෑත නල්ලට එන්නේ එතකොට තමයි. කරදර අඩු වෙනකොට ටික ටික නල්ල තිබිච්ච අද්දක පපුවට යනවා. ඊට පස්සේ නැති වෙලාම යනවා. මේ සමහර අයනේ හැමෝම නෙවෙයි. සමහර කපටි මිනිස්සු ඉන්නවා. වැඩක් කරගන්න ඕන නම් නවවැඳුම්ම වඳිනවා. නවවැඳුම් දන්නවද? පරණය දන්නව ඇතිනේ. හිටගෙන වඳිනවා. අයිමත් නැමිල වඳිනවා. මේ කියන්නේ දන නමල වඳිනවා. ඊට පස්සේ දිගෑරිලා වඳිනවා. දැන් වැඳුම් කීයේ? හිටගෙන එකයි, දන නමල එකයි, දෙකයි, දිගෑරලා එකයි, තුනයි. දිගෑරන එකට කියනවා දණ්ඩ නමස්කාර. ඒ තුනේව තුනක් වැඳොත් කියනවා නව වැඳුම්. දැන් මමත් දැනගත්තේ අපේ මේ සිල්ලාරාම ඇතුළේ මාවණැල්ලේ අපි ගියා පැවිදි පින්කමකට ගෑනු අයගේ. ඒ මෑණියෝ මහානකම දෙන්නේ නව වැඳුම් වැඳොත් විතරයි. ඉතින් ගෑනු ළමයි මොකද කරන්නේ? හිටගෙන වඳිනවා, දන නමල වඳිනවා, දීමදි ගෑරලා වඳිනවා. ඒ වගේ තුන් පාරක් වැඳ මන්න දෙනවා මහානකම. ඒකට කියන මොන වැඳුම්ද? නව වැඳුම්. ඉතින් වැඩක් කරගන්න තියෙනකන් නව වැඳුම් වඳිනවා. හාමුදුරුවෝ ඕන දෙයක් කියන්න අපි පූජ කරන්න කරලා දෙන්න අර කුටිය කැඩලා මේක හදමු. එක එක යෝජනාත් දාන. දැන් දාන්නේ මොකටද? තමන්ගේ වැඩේ කරගන්න. අර පූජා ටික කරගන්න, ඔය සෙස්සාන්ති ටික කරගන්න. ඔබට තමයි. දැන් හාමුදුරුවෝ මන්ත්‍රි කෙනෙක් අඳුර නැහැ කියමු. එතකොට වැඩි ඉල්ලුම. එළියුම් ගන්න ජොබ් වලට දාලා දෙන්න. එතකොට ශ්‍රද්ධාව නැහැ කොහොමද? එතකොට තියෙන්නේ මොකද්ද? වැඩේ කරගන්න විතරයි. ඉතින් හොඳ වෙලාවට අපිට ඒව නැති නිසා මෙහෙට එන්නේ නම් ඔය පූජාවත් තියාගන්න කරදරයක් වුණා. ඒත් එනවා අඩුයි හරියට අඩුයි. එන්නේ නැහැ. දුර වැඩිනේ. හදිස්සි එක පවුලක් දෙකක් තමයි මෙහෙට එන්නේ. ඒ ගොඩක්ම හිතවත් අය. ඉතින් ඒ අයට නම් මම කියන්නේ ඔයාලා පින් කරන්න. ඔය පින් කරන්න දෙන නිසා භූතයෝයි පෙරේතයෝයි ඇඟට එන්නේ.
පින්දහම් කරලා දෙවියොන්ට පින් දීගෙන ඉන්නවනම් ඔය මහේසාක්‍ය දෙවියොන්ට පින් දෙනවනම් කාටද? සක්දේ රජතුමාට, සතර වරන් දෙවියන්ට, සෝවාන් ආදී ආර දෙවිවරු ඕන තරම් කෝටි ගණන් දෙවිවරු ඉන්නවනේ. ඒ දෙවියන්ට පින් දෙන්න. ඔය එක එක දෙවියොන්ගේ නම් කිය කිය පින් දෙන්න ඕනේ නෑ. දැන් සාස්ත්‍රය කියන තැන් වල ගියයි, දැඩි මුණ්ඩ ගියයි, පත්තිනි ගියයි, කාලි ගියයි නේ. ඒ කියන්නේ සෝනියන් ගම්බාර අප්පච්චි ගියයි කියනවා. ඒ කිව්වට එතන ඇති අප්පච්චියෙක් නෑ. ඔය මැරිච්ච ආච්චි කෙනෙක් හරි සීය කෙනෙක් හරි තමයි වහන්නේ ඇඟට. දෙවියවිල් අපිට ආරුඪ වෙන්නේ නෑ. ඔය ගමේම ඉන්න මේ කොහරි හන්දියකින් අමනුස්සෙක් තමයි ඉන්නේ. එතකොට යා විස්තරේ ගමේ විස්තර ඔක්කොම දන්නවා. ඒකයි කියන්නේ කටහරන් බලන්න දෙයක් නෑ. ඒක අනුභවයක් නෑ, එරිදියක් නෙවෙයි ඒක. ඒ අමනුස්සයා භූතය තමයි විස්තරේ කියන්නේ. ටිකක් ඇත්ත කියන ටිකක් බොරු කියන. දැන් ගොඩක් තැන්වලට ගියාම මම දන්න හැටියට කියන්නේ ගහක් තියෙනවායි කියනවා. නේද? එහෙමනේ කියන්නේ පැඟිරි ගහක් තියෙනවා කියනවා. ඒ ගෙදරට යන පාර කියන. ඉතින් පාර දන්න ඔක භූතය ආවේ ගෙදර ඉඳන් එනවා පස්සෙන්. ඇවිල්ලා තමයි කියන්නේ. හැබැයි ඉතුරු ටික බොරු. ඉතුරු ටික හදපුවා, අතින් දාපුවා. ඉතින් අපි ඒක සාදු කියලා පිළිගන්න. බුදුරජාණන් වහන්සේට වඩා ලොකුයි දේවාලේ කපුවා. ඇයි මේක හරියට කිව්වානේ? කිරි ගහට ඇන්නා වගේ කියනවා. ඉතින් ඒ නිසා ඔබට සාස්ත්‍ර අහන්න ඕනේ. කොහොමද සංසාරේ දුකයි? සංසාරේ දුකයි. දුකද නැද්ද? දුකයි. ඉතින් කපුවගෙන් ගිහිල්ලා අහන්න ඕනේ දුකද කියලා. නෑ, ලෞතුරා බුදුරජාණන් වහන්සේ මීට වර්ෂ 2600කට පෙර සක්සුදස්සේ කියලා දුන්නා. දුකම තමයි. මේක ඇති සැපයක් නෑ. පොඩි සීනි බෝල චුයින්ගම් වගේ එකක් තියෙනවා ටික වෙලාවයි. දිය වෙලා යනවා ඊට පස්සේ. සීනි බෝලින් තරම තියෙනවා හපන්න පුළුවන්ද? බෑ. ටික වෙලාවක් හපනවා, දිය වෙලා යනවා. ඒක තියෙනකන් රසයි. නැති වුණාම රස නැහැ. චුයින්ගම් වල ටිකක් හපනකන් රසයි, ඊට පස්සේ රස නැහැ. ජීවිතෙත් කසාද බැඳ කියමු, අලුත සතුටුයි. කාලයක් යනකොට ඒක මොකද වෙන්නේ? සාමාන්‍ය දෙයක් බවට පත් වෙන. ඊට පස්සේ කියන බැඳගත්තා නම් බෙරේ ගහන්න ඕන කියලා ලෝක ධර්මතාවේ ලෝක වචෙන් බේරෙන්න ලෝකෙට මොන දෙන්න බැරි නිසා ඔහේ ජීවත් වෙනවා නේ. යුරෝපයේ වගේ නම් ඒත් නැහැ. මොකද කරන්නේ? අවුරුදු දෙකෙන් දෙකට කසාද බඳින්න පුළුවන්. يعني සීමාවක් නැහැ. ඕන වෙලාවක පුළුවන් දෙන්නට කැමති නම් අයින් වෙනවා අලුත් කෙනෙක්. අපේ සංස්කෘතියක් තියෙන නිසා, ධර්මයක් තියෙන නිසා අපේ මිනිස්සු එහෙම කරන්නේ නැහැ. හැබැයි බලන් ගියාට පස්සේ අර සැපයි කියලා දැන් අදත් මම දැක්කා මේ ගමේ තිබුණා මගුල් ගයක්. ඒක දාලා තිබුණා අර මේ කුඩයක් හදලා ඒකේ බනිස් එල්ලලා ඒක තමයි මනමාලිට අල්ලගෙන යන්නේ. මේ ගෙදර එනකොට දැන් එහෙම එනකොට මොනවාරි දැන් කරනවනේ. ඉස්සරට වඩා දැන් වද දෙනවනේ. බැඳලා ගෙද ගම්මට එනකොට වද දෙනවා. සමහරට විල් බැරුවෙ දාලා තල්ලු කරා යන දෙන මනමාලි. ඒ කියන්නේ බර අදින්න ඕන කියන සංකල්පය තමයි මගේ තැන තියෙන්නේ. ඕකේ ඒක ඉතින් අහිංසක සතුටක්. අපිට කමන්නේ සමහරට ඉතින් අර ඒක ලියලා තියෙන ඒවා නම් ටිකක් සුදුසු මාදි සමහර ඒවා. මොකද ළමයින්ට එහෙම බලන්න හොඳ නැහැ. නමුත් ඉතින් අපේ මිනිස්සු දැන් ඒක කරනවා. කියන්නේ හිරිකිතයි තමයි. ඒ කියන්නේ දෙන්නේ රහසිගතව කරන දෙයක්. කොහොම එලිපිට රැටර වල නැගගෙන මේ බජවුදදා යන්න ඕන එකක් නෙවෙයි ඕක. නේද? සාමාන්‍ය දෙන්න දෙමාළු කෙට වෙනවයි කියන්නේ මේ ඔච්චර නටන්න ඕනේ නැහැ ඔකට. සාමාන්‍ය අපේ අම්මලා තාත්තලා එහෙම ඉස්සරේ මොකද පැල්කොටයක් අටව ගත්තා කියලා ජීවත් වුණා. දැන් ඒ දැන් එහෙම නෙවෙයි. ලක්ෂ 5 10 15 වියදම් කරලා අනුන්ට කන්න බොන්න දීලා අර පාර දිගේ මනමාලිව දූෂණය කරගෙන තමයි ගෙදර එන්නේ. නැද්ද? ඇසින් දූෂණය වෙන්නේ නැද්ද? වෙනවා නේ. පාර දිගේ මොකටද ওই දුක දෙන්නේ? අවශ්‍ය නැහැ. නමුත් මම මේ එක දිගට දැන් මේ දවස් සති දෙකක් තිස්සේ අපේ දායක පවුල් වල මගුල් ගෙවල් මේ ගමේ. ඉතින් අද කටින පිංගම් කටිනට එන්නේ නැහැ ගෑනු අය. මම දැක්ක අන්න දුවන පාර දිගේ. කාගේ පස්සේ? මනමාලිගේ පස්සේ දුවනවා. රැග් එක දෙන්න. ඒක හතුටුයි. හැබැයි මේ පිංකමට අත ගහ ගන්න බණක් අහන්න එන්න හිතෙන්නේ නැහැ. මම දැකලා නැහැ මේ ගමේ ඔච්චර මිනිස්සු ඉන්නවයි කියලා. පාර පිරෙන්න මිනිස්සු ඉන්නවා. මෙහෙට එන්නේ 10ක්වත්. ඉතින් ඒකෙන් පේනවා දුක්ඛං සුඛස්ස රූපේන දුකම සැපයි කියලා තමයි අරන් ඉන්නේ. අමිහිරි දෙයම හිරි කියලා තමයි හිතන් ඉන්නේ නේ. දැන් ඔක්කොම සෙල්ලා එක දවසේ ඊට පස්සේ ඉවරයි. මනමාලිගේ අලුතෙන් එනකම් විතරයි තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න වෙනවා. ඊට පස්සේ පොලේ යන්න ඕන, ඇලේ යන්න ඕන, රෙදිය අපුල්ලන්න ඕන නැද්ද? තියෙන ආයර මුකුත් සැලකිලි
විශේෂතා නැහැ. එතන ඉඳන් එයා සාමාන්‍ය කෙනෙක් වෙනවා. ඊට පස්සේ අර පුරුදු බර කරගහන්න ඕන. බලන් හොදන්න ඕනේ. ඉතින් මේක තමයි වැඩේ. ඒත් කමන්නේ කියලා බෙර ගහලා නේද? සමරලා අපි මොකද්ද බාරගන්නේ? ලොකු දුකක්. ඔය උපමාවක් තියෙනවනේ අපි ගම්වල ඉස්සර කියන ඌර චක්‍රමාලයක් කරේ දාගන්න. ඒ කියන්නේ ගෑනු කෙනාට විතරක් කියනො නෙවෙයි. දෙකම එකයි. දෙපැත්තම එකයි. මොකද්ද වෙන්නේ? මේ මාලේ දැම්මම කැරකි කැරකි කැපි 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 යනවා. එළී ඉන්න ඇයට වෙන්නේ හරි සැපයි. ඕක ඌර චක්‍රමාලය කියන්නේ අපායක්. ඒක තියෙන්නේ මහමූද මැද්දේ. ඒ මහමූද මැද දූපතක මේ මිනිස්සයා ඉන්න ඉපදිලා. හැබැයි එයාගේ මේ ඔය පිහිතල මාලේ බෙල්ලේ කරකි කරකි කැපෙනවා. ලේ තමයි එන්නේ. කවුරුරි පෞකාරයෙක් නැවක ගියොත් එතනින් එයාට පේන්නේ මොන වගේද? මේ මිනිස්සයා සඳුන් කුඩු තවරාගෙන පැණි බේරි බේරි හරි සැපෙන් ඉන්නවා කියලා. මෙයාටත් ආසිතන රත්තරන් මාලයක් වගේ පේන්නේ මෙයාට. يعني මටත් දෙන්න බැරිදලා නේද? අරයක් බලගෙන කාටරි දාලා මේක පැන ගන්න තමයි. අරය ආපු ගමන් දීලා මෙයා පැන ගන්නවා. අරය බේරුණා මෙයා අහවන. සමහරේ වෙහෙමයි. දැන් කාටරි දෙන්නේ කොයි වෙලාවද කියලා බලන් ඉන්න. කවුරු අරන් යනවනේ ඒත් සතුටුයි නේ. මොකද්ද? ඌර චක්‍ර මාලි. දාගත්තු මිනිහා ඉවරයි. කැපෙනවා. හැබැයි පිටින් ඉන්න කෙනාට පේන්නේ කොහොමද? සඳුන් තවරාගෙන නේද? සුවඳ හමමින් මෙයා මේ සැපෙන් ඉන්නවා මාලයක් දාගෙන වගේ. ඒ වගේ තමයි. දැන් අපේම දායක මහත්මිය මට දවසක් කියලා සාවින්නාසිරිත නැති කිව්ව අපි මේ කසාද වැදලා ළමයි වඩාගෙන හරි සැපක් විඳිනවා කියලා. මං කෝ අපිට ඉතින් එහෙම තමයි තේරෙන්නේ. අපි දන්නේ නැහැ නේද? ඒක හාමුදුරනේ මෙන්න මේ වගේ කියලා මට උපමාවකුත් කියා දුන්නා. මේ අපේම දායක මහත්මිය වැඩි වයසකුත් නැහැ. කිව්වා මේ විවාහය කියන්නේ අමු අඹයක් වගේ කිව්වා. මොන අඹයක්? දැන් බඳපු නැතිය දැනගන්න පුළුවන් මේ මොකද්ද කියලා. බඳින්න කලින් අහගන්න. අමු අඹේ කනකොට මොකද වෙන්නේ? දත් හිරි වැටෙනවා. බලන් ඉන්න එක කටට මොකද්ද වෙන්නේ? අනේ මූ රස අඹයක් කනවා කියලා කටට ගෙල උනන මටත් මේන් එකක් ඇත්නම් කියලා පැතුම් ප්‍රාර්ථනා දැන් කසාද බඳපොයි බඳිනකන් ඉවසILLක් නැතුව ඉන්නවා. බඳපොයි ලියා ගන්නකන් ඉවසILLක් නැතුවයි. නෝක තමයි ඇත්ත කතන්දරේ. දැන් මේක වෙන්නේ මේක කලින් තේරෙන්නේ. කලින් තේරුණා නම් අපි වගේ මහාන වෙනවා. කලින් තේරුණා නම් අපි වගේ අපිට ඇවිල්ලා ඕක කියන්නේ උන් ළමයි දෙන්නෙක් විතර ඉන්න කාලෙට ඇවිල්ලා කියන අනේ හාමුදුරුවනේ මටත් පුළුවන් නම් මාත් මහාන වෙලා ඉපා වෙලා තියෙන්නේ. ඕක තමයි කියන්නේ. දැන් මේ මම කියනෝ නෙවෙයි අපිම අඳුරන අය අපිට ඇවිල්ලා කියනවා. දැන් ඕක සැප නම් හොඳට ඉන්න එපැයි. ළමයි දෙතුන් දෙනා ඉන්නවා. ගහ ගන්නවා. මරා ගන්න හදනවා. මොනව බෙදා ගන්නද? බලනකොට ටෙලිෆෝන් එක අල්ලගෙන රණ්ඩු වෙයි. ඒ කියන්නේ නෝණගේ දුරකථන ඉල්ලුම දෙන්නේ නැහැ. ඔන්න ප්‍රශ්න වලට මුල. මම නිකන් කියන්න මම දන්න ප්‍රශ්න ටික සාමාන්‍යයෙන්. ඊපස්සේ ඒකේ පාස්වර්ඩ් එක දෙන්නේ නැහැ. වෙන මොකුත් ප්‍රශ්න නැහැ. කන්න නැතුව ගෙදර වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. මේ පාස්වර්ඩ් එක දුන්නේ නැති. මොකටද පාස්වර්ඩ් දාගෙන ඉන්නේ? මහත්තයට පෙන්නන්නේ. ඒක රහසක් නැත්තම් නේද? අනිවාර්ය සැක ඇති වෙනවා. දැන් ගෙදර අවුලට මුල මොකද්ද? ස්මාර්ට් ෆෝන් එක. අන්න ඒක නිසා මේ දෙන්න මරා ගන්නවා. අම්මා ලෑසි දරුවෝ දාලා ගෙදර යන. ගෙදරින් යන. අයින් ගල යන. ඉතින් ඒ යන්න ලෑසිලා තමයි මට කතා කරන්නේ. මේ දායක පවුලක් මගේ හිතවත් පිරිසක්. ඉතින් මම මේකයි කියන්නේ දන්න නිසා. ඒතර බලන්න කොච්චර මේ ඉවසීම නැතිකම නිසා සතුටින් ඉන්න පුළුවන් ජීවිතේ මේ මිනිසු විඳවනවාද? අවංක වෙන්න පුළුවන් ජීවිතේ වංකද? ඉතින් ඒක වෙලා තියෙන කරන්න දෙයක් නෑ. අපි කොයි පැත්තෙන් කරකවල ගත්තත් මේක අරමීටියනම් හරි නේද කියලා මොකද්ද වෙන්නේ? කොහෙන් හරි දුක එනවම තමයි. ඒක නැති කරන්න බෑ. ඒ හැටි දැන් පිටින් ඉන්න අය රීදන අනේ මනුස්සයගෙන ඕන හරි ලස්සනයි හරි සැපට ඇති නේද ඒ මහත්ය හරි හොඳයි වැදගත් එහෙම හිතන ඇති. නමුත් ගෙදර ප්‍රශ්න දන්නේ කවුද? ඒ දෙන්න විතරයි. ඒක ලෝකෙට කියන්නේ නෑ. අපි ටික දන්න මොකට අපිට කියනවා හිත හදා ගන්න ඕන නිසා. නැත්තම් අපි දන්නේත් නෑ. උපදෙස් ගන්න අපිට කියනවා. එහෙම නැත්තම් ලෝකෙට පෙන්නන්නේ අද ගහ ගන්නව හෙට දාන ෆොටෝ. ඇනිවර්සරි සමරලා දානවා. කේක් කවන ගමන් ෆොටෝ දානවා. ඇයි? අපි සැපෙන් තමයි මේ ඊයේ ගහගත්තා. හැබැයි ලෝකෙට පෙන්නන ෆොටෝ දාලා අපි සැපෙන් තමයි
ඉන්නවා කියලා. ඉතින් මිනිස්සු රැටුණානේ මේ දෙන හරි ආදරෙන් කේක් කව කවාමයි නෑ ඒ ෆොටෝ ගහනවා විතරේ කවන්න ඊට පස්සේ කවන්න නෑ බිසි කරලා දානවා. ඒ ෆොටෝ එක වදිනකන් කවනවා ඊට පස්සේ නෑ. ඒතර ඒ වගේ බොරුවක ඒ වගේ මායාවක තමයි මේ ලෝකේ අද ජීවත් වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා මේ හිසකෙස් බාල සිවුරු පුරවන් බලාපොරොත්තු වෙන්නේ ඔය මායාවෙන් මිදෙන්න. ඕක ඇත්තටම සපණ අපිත් යනවා. ඇත්තටම සපණ අපිත් ලෑස්ති. ඇත්තට සපන්නේ ඕක ඇත්තටම එකම තැන තමයි කරකෙන්නේ මදා. කිසිම වෙනසක් කිසිම සැපයක් ඇත්තේම නැහැ. බලන්න දැන් ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ජීවිතේ භික්ෂුවක් සිල්වත් වෙ ඉන්නකොට උන්වහන්සේ කොච්චර සැපද කියලා. කුටියක් වෙනම තියන තනියෙන්. උදේ දාණෙත් ගෙනත් දෙනවා. දවල් දාණෙත් ඔය වගේ ගෙනල්ලා හදලා දෙනවා. ඉලම්පස ටික මේ මහත්තුරියම ළඟටම ගෙනත් දෙනවා මට නම්. අපි අනිත් අයරම් මෙහෙයට ගෙනත් දෙනවා. දැන් තව මොකද්ද කියන වඩා ගෙනත් ඉන්න ඕනද? ඔක්කොම ටික තියෙනවා. එක දෙයක් නැති කාමයන් විතර ඒක නැති එකේ සැපේ දකින්නත් ඕන. නැත්තම් මේක නැහැ කියලා විඳෝ විඳේ හිටියත් එතන ඉන්න බෑනේ කොහොම. ඒ නැති නිසා දැන් ළමයි නැහැනේ ගෙදර. ගෙදර කරන් ළමයි ඉන්නවා. දැන් කුටියක ළමයි හිටියොත් මොකක්ද තත්ත්වේ? ළමයි කෙනෙක් අඬනවා, අනිත් එක්කෙනා සෙල්ලම් කරනවා, හූ කියනවා, භාවනා කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑනේ. පුළුවන් වුණොත් හෙට දවල්ට විතර මගේ කුටිය දින ඈත කෙළවරේ හොයාගෙන යන්න. ඊය උඩට නැගලා බලන්න තට්ටු දෙකකට තියෙන්නේ උඩට නැගලා බලන්න ඒ සෝයේ ගෙදර තියද කියලා පොඩ්ඩක් බලන්න කියලා මුකුත් ඕනේ රැට එළියට බැස්සට පස්සේ කිස්සක් දෙයක් නැහැ එළියට වෙලා සක්මන් කරද්දි කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ අඬන්න කෙනෙක් නැහැ කරදර කරන්න ළමයි නැහැ ඒතොර මේ බිරිඳක් නැතිකම සැපයක් ළමයි නැතිකම සැපයක් කාටද ප්‍රඥාවන්තයාට වීරයවන්තයාට මෝඩයට එක සැප යන්නේ මෝඩයයි තන අනේ මට දැන් පාළුයි කවුරුත් නැහැ කියලා. දැන් කසාද බඳමු නැති අය මොකද්ද කියන්නේ අනේ පාළුයි තනියම ඉන්න බෑනේ. කවුරු හරි ඕන නේ කියලා ඔන්න බඳිනවා. සමහර 40 පැනලත් කසාද හොයන 60 පැනලත් හොයන අය ඉන්නවා. ඇයි එයාගේ ප්‍රඥාව නැහැ. එයා හිතන්නේ මම මේ තනියෙන් හිටපු එක සැපයක් කියලා. මේ ළඟදි ප්‍රශ්නයක් කළා අපේ උපාසිකාවක් ඉන්න ටිකක් අවුරුදු 35 විතර කෙනෙක්. එයා කසාද බැඳේ නැහැ. එයාගේ දුවෙක් කියන්නේ ඥාති දුවෙක් අවුරුදු 25ක විතර එයා බඳින්නවා දැන් හිට අනිද්දා. ඒකෝල මේ අපරාධි බඳින්නේ කියලා කෝට පස්සේ කිව්වලු ඔහොම ඉඳලා කියන්නේ නැන්ද වගේම කාලකණ්ණි වෙන දව අපිටත් කියන්නේ. දැන් මේ දියණිය බඳින්න ඉන්න කෙනා හිතන්නේ මේ නොබැඳ ඉන්න එක මොකක් වගේද? කාලකණ්ණිකමක් කියලා. හැබැයි අවුරුදු බඳලා අවුරුදු දෙකක් වෙනකොට කාටද තේරෙන කාලකණ්ණිකම? අර දුවටම තේරෙයි මනේ මම මේ මොන කාලකණ්ණිකමක්ද? කරගත්තේ කොටි වලිගේ වගේ නෙවෙයිද? ඔන්න කඩයක් දා ගන්න جوړුවත් එක. බැඳලා අපි මො සිල්ලර බඩු කඩයක් කියලා. සීනි කිරනවා, හාල් කිරනවා, පිටි කිරනවානේ. ඉවරක් තියද? දෙන්න බෙදාගෙන කරන්නේ එක්කෙනෙක් වරුවක් කියන අනිත් එක්කෙනා වරුවක් ඉන්නවා කියෝ. දැන් සැපක් තියෙයිද? මොකද කියන්නේ උත්තර දෙන්න බය වෙන්න එපා. සැපක් තියෙද? නෑ. දැන් ඕක සැපයි කියලා තමයි හිතන්නේ. නම් මං ඒ උපාසිකාව දුකටපත් වෙලා මට කතා කළේ මංකෝ ඔයා දුක් වෙන්නේ වගේ සිසේත් ඔය ඉන්න හැටි හරි හොඳයි මොකද නිදහසේ පිනක් දහමක් කරගන්න පුළුවන් සිල් සමාදන් වෙන්න එන්න පුළුවන් දානයක් දෙන්න පුළුවන් ධනයක් Tamanට ඉතුරුයි Taman හම්බ කරගන්න ටික ආයි දෙවැන්නේ ගැන දුක් වෙන්න දෙයක් නැහැ මැරලා ගියා මඩන්න කෙනෙක් නැහැ නේද එහෙම තියනවා ඉතින් ඊයේ උදේ ආව තව අම්මගෙනෙම් මම හම්බෙන අවුරුදු 70යි ළමයි ඉන්නවද මම බැඳි නැහැලු ඉතින් බඳින්නේ තු ළමයි ඉන්නවා ඉතින් ඇහුවම සැපද කියලා ජීවිතේ හරි සැපයි කියලා. කොතන මැරිලා ගියත් බයක් නැහැ. දැන් ළමයි ඉන්න මව්පිය කොච්චර බයෙන්ද ඉන්නේ මැරිලා ගියොත් මැරෙන්නේ කවුරු සීකර කර? ළමයි සීකර කර. අනේ මන් නැතුව මගේ ළමයි කොහොම ජීවත් වෙනද? ඉතින් නැති වුණොත් කොහොමද ළමයි ජීවත් වෙනව? නමුත් අපේ තියෙන බැඳීම නිසා අපි හිතනවා අනේ දරුවෝ කොහොම ජීවත් වෙනද? සමහර නෝන්ලා සිල් ගන්නෙ නැත්තේ බකීවල් කියලා ඇහුවම කියනවා මහත්තයර කන්න විල දෙන කෙනෙක් නැහැ කියලා. සිල් ගන්නෑ හැබැයි මැරුණොත් මහත්ය නොකයි දීද තව කෙනෙක් කැන්දන් ඇවිල්ලා හරි කනවා යා හැබැයි මේ මෝඩ ගෑනු කෙනා කෑම තඹ දම්බ හිටියා සිල් ගන්න ගියවත් නෑ හැමම නෙවෙයි සමහර අය කන නැදක්කම නේනවා උදේ වියලා තියලා හරි එනවා ඒක ප්‍රඥාව තියෙන්න ඕනේ කියන්නේ දවසෙම ගෙදර ඉන්න ඕනේ නෑ උදේ වියලා තියන දවසටම නේ
එහෙම කරනවා. දැන් ගොඩක් වෙලා තියෙන අපි දන්න දේ ලංකාවේ ඇත්තිත් ඇත්ත තමයි පිරිමි සිල් ගන්නෑනේ. පිරිමි සිල් ගන්න අඩුයි අනුපාතය. ඕනම ධම්ම සභා මණ්ඩපයක ගිහින් බලන්න 100ට 10ක්වත් පිරිමි නෑ. දැන් මෙහෙනම් ටික වැඩි. නමුත් පන්සලකට ගිහින් බැලුවොත් ඔය බාගෙට පණ ගිහපු 100 3 දෙනෙක් විතර විතරයි ඉන්නේ. තරුණයෝ එන්නෙම නෑනේ. එක්ක උන් කුඩු ගහනවා, ගංජා ගහනවා, කසිප්පු ගහනවා. සිල් ගන්න යන්නේ නැහැ. මානස විකෘති කරගෙන එක කොණ්ඩේ පාට කරන් කොණ්ඩ බබාගෙන අර හන්දි ගානේ බෝක් ගානේ ඉන්නව මිසක බණක් දහමක් අහන්න යනවද? යන්නේ නැහැ. ඒතර ගෑනු ළමයි සිල් ගන්න යන්නේ නැහැ. පොයට කොහෙද යන්නේ ගෑනු ළමයි? දැන් මාතර පැත්තේ යන මාතර බීච් එකට යනවා. දැන් මේක මේ කට්ටියනේ කොහෙද කටුවරනේ මන් දන්නේ කොහෙ යනවද කියලා ඒ පැත්තේ. හම්බන්තොට ළමයි ඒකෙත් බීච් එකක් තියෙනවා. එතන ඊට පස්සේ දැන් අලුතෙන් තියෙන මල්වත්තක්. ඉතින් පොයට ගිහිල්ලා අත් දෙක එකතු කරන් ෆොටෝ දානවා. අපේම දායකව. දැන් මුන්ට සිල් ගන්න එන්න බෑ. හැබැයි මල්වතු වල ගිහිල්ලා අත් අල්ලන් ෆොටෝ දාන්න හොඳට සනීප තියෙනවා. කතා කරාම සිල් සමාදන් දැම්ම ඕනේ ආඳුරුනේ. තව කල් තියෙනවා. තාම 20යි 25යි අපිට 45වත් පැනනවා තමයි. ඔය යන හැටියට 45 පැනලවත් සිල් ගන්න වෙන්නේ නැහැ. ඇයි ළමයි හදන ළමයිගේ ළමයිත් හදන්න නෝ 60 පැන්නත් ආච්චිලට බේරුමක් තියද? බේරුමක් නෑ. මම මේ කියන්නේ තරහට නෙවෙයි. අපි කරන මෝඩ වැඩේ. කිසිම වැඩක් නෑ. නේද? අර බෙරේ පළවකුන්නේ නෑ මොකද්ද කතාව කියන්නේ? මොකද්ද ඒ කතාව? නටපු නැටමකුන්නේ නෑ නේද? බෙරේ පළවකුන්නේ නෑ. එක උපමාව. එකත් හරියට. අනිත් එක ගඟට කැපුව ඉනි වගේ. දැන් කප කපා ඉනි දාන ගඟට ඉතුරු වෙනවද? නෑ. අන්තිමට අවුරුදු 60ක් 70ක් ජීවත් වුණා. බලනකොට කරගත්තු දේකුත් දැන් මේ අයට මෙහෙම හරි සතුට වෙන්න පුළුවන්. මොකෝ දාන තුනක් හරි දැන් මෙතන නම් අපි දාන තුනක් දුන්නා කියමු. අද හෙටයි ගත්ත එක. එහෙම හරි සතුට වෙන්න පුළුවන්. සමහර මිනිස්සු ඉන්නවා කිසිම පිනක් කරන්නේ නෑ. දැන් මේ ළඟ පහත ජෝඩුවක් ඉන්නවා සිල් ගන්න එන්නේ නැත්නම් මොකද හවම වහලට වඳුරු පයින්නවලු. ඉතින් ගෑනු එක්කන මෙහෙන් ගල් ගහන පිරිමි එක්කන හරෙන් ගල් ගහන දෙන්න දෙපැත්තට ගල් ගගා පොයේ දවසට ඉන්නවා රිලව් වඳුරේ ලොයලෝ ඉන්නවා. ඉතින් දැන් ඒ තරම් ප්‍රඥාවන්තයි. ඒ කියන්නේ මේ ගෙනියන්න බැරි වහල රැක රැක ඉන්න පොයේට මම කියන වයස නිසා වසිල් ගන්න එපා. තරුණයට අපිට දොස් කියන්න බෑ. මොකද තව කල් තියෙයි කියලා එයාලා කියනවනේ. ඇත්තටම එයාලා හිතන්නේ අපි මැරෙන්නේ වයසට ගිහිල්ලා. එයාලට සහතිකයක් දීලා කවුරු හරි නේ. එහෙම වෙන්නේ නැතිනේ කියන්නේ. කොහොමද දන්නේ වයසට යනකන් ජීවත් වෙයිද කියලා? දැන් බයික් වලින් හැප්පිලා කොච්චර පිරිමි ළමයි මැරෙනවද? අවුරුදු 18 20 නේ. පිරිමල් වයසේම මැරෙනවා. ඒක නිසා අපිට එහෙම කියන්න බෑ. ඒ නිසා ශ්‍රද්ධාව තියෙන පිරිස විතරක් අර සකුන්තෝ චාලමුන්තෝ අප්පෝ සග්ගාය ගච්ඡති කියනවා. ඒ කියන්නේ වැද්දේ දැලක් දැම්මට පස්සේ ගොඩාක් කුරුල්ලෝ දැලට අහු වෙනවා. එකෙක් දෙන්නේ තමයි යන්තම් අස්සෙන් රිංගලා ගිහිල්ලා දැලෙන් බේර. ආන්නේ වගේ මාර්යා මේ අපිට පංචකාම ගඳලක් දාලා තියෙනවා. තොණ්ඩුව දාලා තියෙනවා. ඒ තොණ්ඩුවට අපි අහුවෙමු. මොකක් තොණ්ඩුව? පංචකාමය. කාමසේවනේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ස්ත්‍රී පුරුෂ බන්ධනේ. ඔක තමයි කසාද කියන්නේ තොණ්ඩුව. කසාද බඳිනවා කියන්නේ තොණ්ඩුවක් දා ගන්න. තමන් විහිීම තමන්ගේ තොණ්ඩුව දාගෙන ඊට පස්සේ කෑ ගහන මේක බෙගලව ගන්න බෑ කියලා. තව එකක් තමයි හිරේ තමන්ම කූඩුවට ගිහිල්ලා ලොක් කරගෙන යතුරත් විසි කරලා දැන් කියන බේරෙන්න විදිය. යතුර තියාගත්තා නම් අරගන්න හරි තිබුණා. දැන් අරින්න විදියකුත් නැහැ යතුරත් නැහැ. තමන් විහිීම කූඩු වෙනවා. ඒ නිසා අපේ ගම්වල කියනවා අසාදයක් බඳිනවට කියන්නේ හිරයක් ගේනවා කියලා. ඉස්සර එහෙම නේද කියන්නේ? වෙඩින් කතා තිබුණා ඉස්සර කිව්වේ මොකද්ද? හිරයක් ගේන. ඉතින් හිරය ගේන එකේ මොකද්ද සමරන්න තියෙන්නේ? නේද? දුකසේ තමයි එන්න තියෙන්නේ. හිරයක් නෙකේ හිරේ වැටෙන්න යන්නේ. අන්න ඒ නිසා අපේ ආයුෂ දන්නේම නැතුව ගෙවිලා යනවා. ඔය ළමයි නලව නලව ගෙවෙන්නේ මොකද්ද? නිවන් දකින්න දින ආයුෂය. ළමයි ඉස්කෝලේ ගෙනිය ගෙනිය ගෙවන්නේ මොකද්ද? නිවන් දකින්න දින ආයුෂය. බත් තඹ තඹ ගෙවන්නේ මොකද්ද? නිවන් දකින්න දින ආයුෂය. දිවාරය වැඩ කරලා රැකියාවල් කර කර ගෙවන්නේ ඒක. දැන් මට ඒක බය නැතුව කියන්න පුළුවන්. මොකද මගේ දවල් රැය ගෙවෙන්නේ නිවනට අනුයාත. උදේ ඉඳන් රෑ වෙනකම් මගේ වැඩපිළිවෙල යන්නේ මේ විදියට. දැන් ඊයේ ඉඳන් ගන්නකො වැඩි දුර යන්න ඕනේ නැහැ. ඊයේ කටන පින්කම් වෙනුනේ. ඊයේ හවස බෝධි පූජා. ඊට පෙර ඒ සඳහා සූදානම් වුණා. මේ පිරිස ඇවිලා.
ඒනද අපි මානසිකාරයෙන් ඉන්නේ ධර්මයේ පිළිබඳනේ භාවනා මානසිකාරයක තමයි අපි ඉන්නේ ගොඩක් වෙලා නැත්නම් බණපතක් කියවනවා භාවනාවක් කරනවා ජීවිතේ වැඩි කාලයක් ගෙවෙන්නේ ධර්මයට අනුයාතව නිවනට යොමු වෙලා ඉතින් ඊයවස බෝධි පූජාව තිබුණා රෑ පිරි තෙලි වෙනකම් උදේ දාන ඊට පස්සේ දවල් දාන එකේ බණක් කිව්වා තාම නිදි නැහැ දැන් මේ පිරිස ආපු නිසා රෑට බණකුත් කියන්න මට අවස්ථාවක් ලැබුණා අල්ල ගන්න ලැබුණ කට්ටියක් එම් කට්ටි ආවෙ නැත්නම් මට බණ කියන්න පුළුවන්ද? මම තනියෙන් කියන්නේ බෑනේ. කිව්වට කියවෙන්නේ නැහැ. එච්චර සරුවට කියවෙන්නේ නැහැ. මූණකට බේන්න ඕන. එයාලා සතුටින් අහන්න ඕනේ. දැන් මෙතන ඉන්නේ බාගෙට බණ ගිහලා ඈනුන් ඇරෑරී හිටියනම් ඒත් මට බණ කියන්න බෑ. මට පේන මේක එච්චර රසවත් නැහැ. මේ මිනිස්සු බණ අහන්න කැමති જાතියක් නෙවෙයි. ඉක්මනට මොකද කරන්නේ මමත්? ඔය කතන්දරයක් කියලා දීලා ඉක්මනට වැඩේ ෂේප් කරලා දානවා. ඒතර මගේ කුසාසිතා අඩු වෙනවා. ඒතර සතුටින් ඉන්නේ මම බණ කියලා තියෙන. දැන් අහු වුණා ටීම් එකක් ඒ නිසා දැන් රෑ නිදි මරාගෙන උනත් කමන්නේ දැන් බණ කිය දැන් මොනවයි මේ ස්වාමීන් වහන්සේ කරලා තියෙන්නේ දවසෙන් බලනකොට සසරට දුකට හේතු වෙන දෙයක්ද නිවනට හේතු වෙන දෙයක්ද නිවනටද මම උනත් ගෙදරට යනම් මම බණ කියයිද නෑ ඕන්න සින්දු කියයි උඩින් බණ කියන්නේ ඉතින් ඒක නිසා පේනවා එදෙන හිටියන අපි කොච්චර ප්‍රමාද වෙනවද එහෙනම් හිතා ගන්නවා බෑක් මොනව වේද කියලා දැන් තියෙන තත්ත්වය බලවට පස්සේ දැන් රජ කෙනෙක් වගේ ඉන්නවා නේද සිංහෙක් වගේ ඉන්න පුළුවන් කාටවත් බය නැහැ රජුන්ටවත් බය නැහැ පොලිසියට බය නැහැ ඇයි උතුම් ජීවරේ දරාගෙන නිවැරදිව තමයි ජීවත් වෙන්නේ ඒතකොට ඒ නිසා මැරෙන්නත් බය වෙන්න ඕනේ නැහැ මොකද දන්නව මරුණු ගමන් නිදා පිබිදියාක් මෙන් දෙවලෝ තමයි ඉපදෙන්නේ ඒ නිසා මරණය ප්‍රාර්ථනා කරන මොකද හරි හොඳයි මැරෙනවා නම් ගිහිලා සුගතියේ ඉන්න පුළුවන් මේ දුක විඳින්න ඕනේ නැද මනුස්ස ලෝකෙ ඔබට වඩා අපි සුපෙන් හිටියත් අපිට ලෙඩවීම වයසට යාම මරණය කියන දුක් ටික අපි හැමෝටම තියෙනවා ඒදි ඒකෙන් පැනලා යන්න බෑනේ ඒ ඇරෙන්නට බැලුව ස්වාමීන් වහන්සේලා ඔබ මොකද කියන්නේ මෙහෙ ඉන්නයි මන් දන්නේ අනිත් අය ගැන මම ඔබට පොරොන්දු වෙනවා මෙහි ඉන්න සාමින්නාසල ඔබට වඩා දහස් ගුණයෙන් ලක්ෂ ගුණයෙන් සැපෙන් ඉන්නේ. ඇයි හරියට මේ භාවනා මාර්ගයේ නිවන් මඟ දියුණු කරන අය තමයි මෙතන ඉන්නේ. ඉතින් ඒ නිසා තරුණ වයසේ මහාන වෙච්ච සාමින්නාසල කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් උන්නාසල ගැන මට වග වෙන්න පුළුවන්. බොහොම වීරයෙන් මේ මාර්ගයේ දියුණු කරගෙන යනවා. ඉතින් කිසිම වෙලාවක මේ පසුතැවෙන්නේ නැහැ ජීවිතය දාලාව කියලා. අම්මල මතක් වෙන්නේ නැහැ. දැන් දැනට සාවින්නාස කෙනෙකුන අවුරුද්දක් වෙන මහණ වෙලා තාම ගෙදර ගියේ නැහැ. අම්මලාවෙත් නැහැ බලන්න. ඉතින් එතකොට කොච්චර වීරයක් ඕනද මේ වගේ හිත හයිය කරගෙන නේද? දුක් වෙන්නේ නැතුව, අඬන්න නැතුව, ඒ දේවල් නැතුව තමන් එක පින්මේ, එක පියවරකට, එක පේලියකට නිවනට යන්න. එනා අම්මල ගැනවත් තාත්තල ගැනවත් සහෝදර සහෝදරි ගැනවත් කිසි හැඟීමක් නැහැ. ඉතින් සමහර අය යන අපේ මේ අම්මලටයි සලකන්නේ නැත්තේ කියලා. ඉතින් සලකන්න නෙවෙයි මහනුනේ. සලකන්න තව කට්ටි ඉන්නවා. එයාලා සලකනවා. ඉතින් හම්බුන වෙලාවක බණ ටිකක් කියනවා. ඉතින් ඒත් බණ අහන්නේ නැත්නම් අපි නිකන් ඉන්නවා. මොකද කරන්න දෙයක් නැහැ නේද? උපවන්නේ බලෙන් ඥාති කියලා. ඥාති නෙවෙයි ගොඩක් ප්‍රයෝජනේ ගන්න පිට මිනිස්සු. ඇයි ඥාතින්ට ලොකු සද්දාවක් නැති වෙන්න පුළුවන්? තමන්ගේ ළමයා නිසා වටිනකමකුත් නැති වෙන්න පුළුවන් අගයක් නෑ හැබැයි මේ ශ්‍රද්ධාවන්ත දායක පින්වතුන්ලා තමයි දැන් පැවිදුණු දවසින් නම් අපේ මව්පියෝ කවුද මව්පියෝ මේ දායක දායිකාවනේ වයස වෙන්න ඕනේ නෑ තරුණ වුණත් මව්පියෝ වගේ ඇයි කන්න ටික හදාගෙන ඉන්නේ අයනේ ඌ අපිට කන්න දෙන්නේ දැන් අම්මලද නෑ අම්මල කෑම ගේන්නේ නෑ තාත්තා ගේන්නෙත් නෑ දැන් ගේන්නේ කවුද මේ දුර බැහැරෙන් එහෙම් මෙහෙම් එන මේ උපාසක උපාසිකාව තමයි කැම ටික ගෙන දැන් දෙන්නේ. යාළ තමයි හැබෑ ඥාති. ස්වාමීන් වහන්සේ කෙනෙක් හැබෑම ඥාතිය කවුද? දායකයා. මොකද එයා දායක වෙනවා මේ නිවන් මගට. ස්වාමීන් වහන්සේට භාවනා කරගෙන ශක්තිපමණින් තමන් දහඩිය මාංශය උපදානිය ගෙනල්ලා ඒක හදලා කරලා නේද? අපල කොටලා හදලා කරලා මේක පූජ කරන ඔබ වහන්සේ මේක වළඳලා සුවසේ භාවනා කරගන්නාසේකවා. ඒකට නේ දෙන්නේ. ඒක වළඳලා අපිට තියෙන්නේ මොකක් කරන්නේ සිහිය දිනු කරගෙන භාවනා කරන්න අපි තරම් මේ ආයිට බැරි නිසා අපි පොඩ්ඩක් කියලා දෙනවා මේක කරන්න කියලා නේද
අපි කරනවා වගේ දවසම කරන්න බෑ. හැබැයි විනාඩි 5ක් 10ක් 15ක් වත් දවසට තමන් ගැන හිතන්න වෙලාවක් වෙන් කරන්න. දවසෙම දරුවෝ ගැන හිතනවා, නෝනලා ගැන හිතනවා, මහත්තුරු ගැන හිතනවා, රට ලෝකෙ ගැන හිතනවා, කවද්ද තමන් ගැන හිතන්නේ? එන ඔය ජීවිතේ පොඩි වෙලාවක් හරි දවසට විනාඩි 15ක් වත් තමන් ගැන බලන්න, තමන්ගේ හිත ගැන බලන්න, තමන්ගේ කය ගැන බලන්න වෙලාවක් අපි වෙන් කර ගන්න ඕනේ. දැන් කොහොමද බලන්නේ? තමන්ට පුළුවන් වාඩි වෙලා ඔය වගේ ඇස් පියාගෙන බෙල්ල කොන්ද කෙලින් තියාගෙන බලන්න මෙන්න මෙහෙම. හුස්ම වැටෙනවද නැද්ද? බලන්න. ඇඟිල්ල දිලා බලන්න ඕන නහයට. හුස්ම ගන්නෙ කොහෙන්ද? නහයෙන්. දැන් අමාරු වැඩක් නෙමෙයි. තමන්ගේ හුස්ම. කාගේවත් හුස්ම නෙමෙයි. යන්න පේනවා හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. දැන් අපි හිතුව ඒක පේන්නේ නැහැයි කියලා කෙනෙක් ඇත්තට. ඊටස් එයාට බලන් තියෙනවා මෙන්න බඩ. බඩට මොකද්ද? හුස්ම ගන්නකොට පිම්බෙනවා, හුස්ම හෙලනකොට ඇකිලා. මේක දෙපැත්ත සම්බන්ධයි මයිනහම වගේ. මෙහෙන් ගන්නකොට මෙහෙන් පිම්බෙනවා, මෙහෙන් හැකිලනකොට මෙහෙන් පිට වෙනවා. දැන් මේක අර බැලුමක් වගේ, බෝලයක් වගේ. එහෙන් එනවා, මෙහෙන් පිම්බෙනවා, මෙහෙන් තද වෙනකොට මෙහෙන් පිට වෙනවා. දැන් ඕක බලාගෙන ඉන්න කියලා කියනවා සාමාන්‍යයෙන්. ඕක භාවනාවක්. ආනාපාන සතිය කියලා කියන විපස්සනා කියලා කියනවා. ඕක මුලින් බලන් ඉන්න කියනවා. එතකොට තමන්ට පේනවා මෙතන ඇති වෙනවා, නැති වෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා, හුස්ම ඇතුල් වෙනවා, හුස්ම පිට වෙනවා. හිත එහෙම යනවා, ආයෙත් එනවා. එක තැන තියෙන්නේ නැහැ. අතීතයට යනවා, අනාගතයට යනවා, කරගෙනවා, සද්දවලට යනවා, රූපවලට යනවා, පරණ දේවල් වලට. ඔය විදිහට මේ මේක තියා බලන් ඉන්නකොට පේනවා කොච්චර යුද්ධයක් මේ හිතත් එක්ක කරන්න ඕනද. මෙතනම තියෙන්නේ නැහැ. නැත්නම් මෙතනම තියෙන්නේ නැහැ. මේ කර වටේටම යනවා. හැබැයි දැනගන්නවා හිත ගිය බව. ඒ දැනගන්නකොට ආයෙත් මෙතෙන්ටම එනවා. ඔන්න ඔක තමයි විපස්සනා භාවනාව. ඕක කරන්න බැරිද අපිට ගෙදරදී? උනන්දු වුණොත් බැරි නැහැ. මිනිස්සු ගල් කඩන්නේ නැද්ද? කඩනවානේ. සමහර ඉන්න ඔය මන් දැකලා තියෙනවා ටියුබ් ලයිට් කනවා. ඇයි කන්නේ? ජීවත් වෙන. කඩු ගිලින අය ඉන්න. කඩු අරගෙන මෙහෙම ගිලිනවා. ඇයි? නිවන් දකින්නද ජීවත් වෙන. ඉති ඔච්චර දරුණු දේවල් කරන එකේද තමන්ගේ වැටෙන හුස්ම බලන්න බැරිද? නේද? නොමිලේ වැටෙන හුස්ම බලන්න පුළුවන්. ළඟට අපිට තියෙන සක්මන් භාවනාව කියලා එකක්. ඒකත් අමාරු නෑ. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. ඇවිදිනකොට වම දකුණ කියලා දැනගන්නවා. මොකක්ද දැනගන්නේ? වම නම් වම, දකුණ දැන් දකුණට වම කියලා වමට දකුණ කිව්වොත් ඒත් වැඩක් නැහැ. සිහිය පිහිටලා නෑ. වම නම් වම, දකුණ නම් දකුණ. එහෙනම් එහෙම බලනවා ටික දවසක්. නවතිනකොට ගිහින් දැන් මේ සීමාවක් තියෙනවා. මෙතනින් මෙතෙන්ට එනවා කියමු. දිගට යන්නේ නැහැ, නවතිනවා. ආයි හැරෙන්න දකුණට. හැරිලා ආයි යනවා. ඔන්න ඔහම තමයි යන්නේ. ඒතර මේ පය ස්පර්ශ වෙන හැටි තමයි බලන්න තියෙනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. නැත්තම් ඔසවනවා, තබනවා. මුලින්ම වම හෝ දකුණ, වම දකුණ. බැරිද කඩේ යන ගමන් උක බල බල යන? එක දෙය යොන සිහිය. අපිට නැත්තේ මොකද්ද? සිහියම තමයි නැත්තේ ඉතින් නේ. එහෙනම් සිහිය පිටව ගත්තනම් ඔබ හිතන්න ඔබේ ජීවිතයෙන් භාවනාව. ඒ නිසා මම කියපු අර ක්‍රම වලට ඔබට පසුතැවෙන්න ඕනේ නැහැ. බැඳගත්තු බිරිය ගැන දුක් වෙන්න ඕනද? සතිය තියෙනවනම් මේ භාවනා වැඩ වඩනව නම් කවුරු හරි කෙනෙක්ගේ ජීවිතේ එයා කවදාවත් පසුතැවෙන්නේ නැහැ. ඉන්න තැන ගැනවත්, කරන දේ ගැනවත් එයා අතෘප්ති කරන්නේ නැහැ. මොකද දන්නවා මං කරන හැම දෙයක්ම සිහියෙන් තමයි මං දැන් කරන්නේ. වාහනයක් එලෙව්වත් සිහියෙන්, එලෝල් ටිකක් කැපුවත් සිහියෙන්, වළං හේදුවත් ඒක දැනගෙන කරන්නේ. රෙදි හොදන්නේ දැනගෙන, හොදන බව, මූණ හොදන්නේ දැනගෙන, බත් කන්නේ දැනගෙන. දැන් මේ ඔක්කොම දැනගෙන කරනවා සිහියෙන්. අන්න රස දැනෙන ජීවිතේ. ඇයි? සිහියෙන් කරන්නේ. අපිට රස දැනෙන්නේ නැත්තේ ඇයි ජීවිතේ? මොනවද දැනගෙන නෙමෙයි අපි මේ කරලා තියෙන්නේ. ඒක නිසා මහාන වෙන්නම ඕනේ නැහැ. ඉන්න තැන ඉඳගෙන සිහිය පිහිටවන්න පුරුදු කරන්න. ඒ සිහිය පිහිටවන පුරුදු වුණාට පස්සේ තේරෙනවා අපි ජීවත් වෙනවා කියලා. දැන් ජීවත් වෙන බව තේරෙන්නේ නැතිව ඔහේ පුරුද්දර වැඩ කරගෙන යනවා මිසක් මේකේ ඇත්ත தත්ත්වය බලන්නේ නැහැ. මේ හැම වැඩේම කරන්නේ මොකද්ද? හිත. හිත මුල් වෙලා කය තමයි මේ වැඩ කරන්නේ, කතා කරන්නේ. කය හිත මුල් වෙලා. කෑම කන්නේ කය, හිත මුල් වෙලා. ඇවිදින්නේ කය, හිත මුල් වෙලා. හිතින්
හිතනම වායෝ ධාතු වෙන ස්නායු හරහා එකින් කකුල් උස්ස උස්ස ඇවිදිනවා. දැන් කතා කරන්නේ කොහොමද මං? කතා කරන්නේ හිත පහළ වෙනකොටම මේ නාඹි ඉඳගෙන උඩට වායෝ ධාතුවක් එනවා. ඒ වායෝ ධාතු වල ඔන්නම් බලා ගන්න මෙන්න මෙතන වැදෙනවා මේ තියෙන්නේ. වැදෙනකොට මේ සොරාලේ මේව කම්පා වෙනවා. උඩට යනවා පහළට යනවා. උගුර. ඒක පහළට උඩට යන ගමන් මෙතන ඇවිල්ලා මේ ශබ්දෙ මේ වාතයේ වදින තල්ලි එකක් වදිනවා. තව ටිකක් දත්වල වදිනවා. තව ටිකක් දිවේ ස්පර්ශ වෙනවා. දැන් මේ දිවෙන් ස්පර්ශ වෙනකොට තමයි සූසූ ගාලා ඇහෙන්නේ නේ. සයනු හැමෙන්න දිවෙන්. දත්වල හිල් තිබුණම මොකද වෙන්නේ? වැඩිපුර සූස් පිට වෙනවා නේ. ඒතර වෙන්නේ මොකද්ද? මේ ආපු බඩෙන් ආපු හුළඟම තමයි වචන වෙලා එළියට පිට වෙන්නේ. ශබ්ද රූප වෙනවා. මොකද්ද මුල්ලුනේ? හිත මුල්ලුනා වායෝ ධාතු කියන රූප කොටස ආවා. ඒකෙන් ශබ්ද රූපය කියන රූප කොටස පිට වුණා. මොනවයි තියෙන්නේ? හිත කියන්නේ නාමය, වායෝ ධාතු කියන්නේ රූපය, ශබ්දය කියන්නේ රූප කොටස. ගන්ධය කියන්නේ රූප කොටස. රූපය කියන්නේ රූප කොටසක්. ඔක්කොම රූප. එන රූපදීති රූපං වෙනස් වෙන බැවින්, කැඩෙන බිඳෙන බැවින්, ගැටෙන බැවින් රූප කියලා කියනවා. දැන් ශබ්ද ගැටෙන්නේ කොහෙද? කොහෙද ගැටෙන්නේ? කනේ. අපි කියන කම්බෙරි තමයි ගැටෙන්නේ. මේ කම්පෙත්තේට දැනෙන්නේ නැහැ ශබ්දනේ. කොහෙට දැනෙන්නේ? කම්බෙරේට. කම්බෙරේ පැලුනොත් කන් ඇහෙන්නේ නැහැ. ඇහි කොහෙටද පේන්නේ රූපේ? වැටෙන්නේ. ඇහි බබාට. ඒ සුදු පාට කැලට වැටෙන්නේ නැහැ. චූටි සිදුරක් තියෙනවා. උකුණු හිසක් වගේ රවුම් සිදුරක් තියෙනවා පේනව නේද ඇහි? මැද. එතන හොඳට ලං වෙලා බලන කණ්ණාඩියකට එතන තියෙනවා ප්‍රතිබිම්බයක්. අපේ රූපේ. ඒක වැටෙනවා එතනට. ඒක විද්‍යාවෙන් කියලා දෙනවා නේද? ඔළුවේ හිටගෙන තමයි වැටෙන්නේ. මොළේ විසින් ඒක මොකද කරන්නේ? හරි පැත්තට හරවලා තේරුම් ගන්නවා. ඉතින් ඔක ලොකු කතන්දරයක්. කොහොම හරි ඇහි තමයි ගැටෙන රූපේ. කනේ ගැටෙන ශබ්දේ, නහය ගැටෙනවා සුවඳ, ගඳ සුවඳ. දිවේ මැද හරියේ තියෙන රස දිව කියලා කොටසක්. එතන තමයි රස තිත්ත දැනෙන්නේ නේ. මුළු දිවටම දැනෙනවද? උගුරට දැනෙනවද? නෑ. මේ කනේ වයි ලුණු රස හෝ මොන රස හෝ දැනෙන්නේ ස්වල්ප වෙලාවයි. ඒක උතනද? රස දිවේ විතරයි. ඊට පස්සේ දැන් බෙහෙත් බනවට උගුරට දාන්නේ රසදිව මගහැරලා යනවා. එතකොට රස දැනෙන්නේ නැති නිසා. ඔව්. කෑම රස නැත්තා උගුරටම දාගත්තම හරි. එතකොට ඉවරයි නේද? නැත්තා ලුණු පේන ලුණු දැනෙනවා නේද? මිරිස් වැඩන ඒවා දැනෙන ප්‍රශ්න වැඩි. එහෙනම් ඔවර කිඹුලා කිරිමැටි කිලින වගේ කිලින්නයි තියෙන්නේ. අපිත් එහෙම තමයි. ස්වාමීන් වහන්සේලා කියන්නේ දෙන දෙයක් ඕන දෙයක් හොඳයි කියලා වළඳන්න එපා. මොකෝ ඉපයි කියන්නේ? ඈ දායකය දෙන එකද අපි වළඳන්න ඕන. එතකොට මේ රසදිව. ඊට පස්සේ කය. මේ ශරීරේ කොහෙටද දැනෙන්නේ නැත්තේ? කෙස් වලට දැනෙනවද? ඒ ගෑනු ළමෙන් කොණ්ඩේ දිගයිනේ. කවුරු හරි ඇල්ලුවොත් දැනෙනවද? දැනෙන්නේ නැහැ. කොණ්ඩේට දැනෙන්නේ නැහැ. කොණ්ඩේ ඇද්දොත් දැනෙනවා. හැබැයි කොණ්ඩේ ස්පර්ශ කරාට දැනෙන්නේ නැහැ. රිදෙන්නේ නැහැ. ලේන්නේ නැහැ කොණ්ඩේ. කැපුවට එන්නේ නැහැ. ඒකේ දැනෙන්නේ නැහැ. ඒකේ මොකද්ද? පොට්ටප්ප ධාතු නැහැ. ස්පර්ශ වෙන්නේ නැහැ එතන. ලෝමෝලත් නැහැ. නියපොතු 10ෙත් නැහැ. දත්වලත් නැහැ. ඔය ටිකේ නැහැ. දත්වල කෙලවරේ තියෙනවා මේ මේ කොටසේ එහෙම එකක් නැහැ. ස්නායු සම්බන්ධ වෙච්ච දාට ගහුව දතක් කැඩෙන රිදෙන තමයි. නමුත් ඒ මුල් හරිය දතේ මේ එළිය තියෙන ටිකේ එහෙම සංවේදනාවක් නැහැ. හරි නේද? කොහෙටද දැනෙනවද තියෙනවා? සමට දැනෙනවා. රස්නේ දැනෙනවා. සීතල දැනෙනවා. හැමදේම දැනෙනවා. එහෙනම් මේක තමයි தත්ත්වය. දැන් වේදනාව කියන හරියට මෙන්න මේ වගේ දෙයක්. හරගේ පන පිටින් හැම ගහලා දුවන්න දුන්නත් ඌ මොකද වෙන්නේ? යණ යන තැන ඌට වේදනයි නේ. ගහකට හේති වුණත් වේදනයි. මැස්ස කන කොටත් වේදනයි. ආයි කොහෙවත් ඉන්න පුළුවන්? අන්න මේ අපිට තියෙන වේදනාවත් ඒ වගේ තමයි. කිසි තැනක නැවතිලා නැහැ. ඇසින් එනවා, කණෙන් එනවා, නහයෙන් එනවා, දිවෙන් එනවා, කයෙන් එනවා. කොහෙවත් නැවතින්නේ එක දිගට එනවා. මේක බේරෙන්න විදියක් නැහැ. බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි සිහියෙන් ඒවා දකින්න ඕනේ. සිහියෙන් ඒ දිහා බලාගෙන ඉන්නට ඕන. දැන් සිහියෙන් බලන් ඉන්න නම් අර ඇවිදීම පුරුදු කරගන්න ඕන. දත් මදිනකොට සිහියෙන් බලන්න පුරුදු වෙන්න ඕන. නානකොට සිහියෙන් නාන්න ඕන. කොහේ නාන්නේ සිහිය? ඇඟට වතුර වැටෙනකොට ඒක සිසිල් බව දැනගන්න ඕන. බත් කනකොට අනන බව දැනගන්න පුළුවන්. ඒක ගැහිමින් කරන්නේ නෙවෙයි. වේන බව දේ තමන්ට සිහියෙන් කරන්න පුළුවන් දැනගත්තොත්. දැන් වෙන වැඩක් කරන්නේ නැත්තම් බත් කනකම කට ඇතුලේ මේ බත් හැපෙන හැටි බලන්න බැරිද ස්පියා? මේ ඔක්කොම පුළුවන් දේවල් කරලා බලන්න.
මේ සතිපට්ඨාන කියන්නේ මහා ගැඹුරු දෙයක් නෙවෙයි. ටිකක් ගැඹුරු තමයි. හැබැයි මුල හරි සරලයි. මෙන්න මේවා තමයි කරන්න තියෙන්නේ. මේව කරනකොට ටිකෙන් ටික අපි සිහිය වැඩි වෙලා අපි සතිපට්ඨානේ ගැඹුරටම යනවා. ඉතින් ඉස්සෙල්ල මොන්ටිසෝරි යන්න එපා. ඒ ලෙවල් කරන්න කලින් නේද? එහෙනම් මේක මොන්ටිසෝරි වම් මේ කියලා දෙන්න ඔබ ඕන කෙනට කරන්න පුළුවන් දෙයක්. මේක මහා ගැඹුරු දෙයක් නෙවෙයි. කරන දේ දැනගෙන කරන්න ඕන දෙයක්. එහෙනම් අපිට භාවනා නොකර ඉන්න වෙලාවක් නැහැ බලන් ගියා. මුළු ජීවිතේම භාවනාව. එහෙනම් මේ වෙලාවෙත් භාවනාවක් තමයි. මේ ටික හොඳ සීයෙන් ඇහුවනම් මෙතන හිත තිබුණානේ. දැන් භාවනාවක්ද නෙමෙයි නැද්ද? හිත තිබුණානම් භාවනාව. වරටවටේ හිත ගියානම් බණ ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ඔහේ ඉන්නවා තමයි. හැබැයි යාට මෙතන නෙවෙයි ආ ඉන්නේ. එහෙනම් බණ ඇහුවා වෙන්නේ සිහියෙන් ඇහුවොත්. එහෙනම් සිහිය තියෙනවායි කියන්නේ අපේ ජීවිතය ගැන අවබෝධ ඥාණය ඇති වෙනවා. ටිකෙන් ටික නාම රූප දෙක තේරෙන ගන්නවා. අනිත්‍ය බවට එන්න ගන්නවා. සන වශයෙන් පේනවා මේ සියල්ල බිඳි බිඳි නැති වෙවි යනවා. බයක් දැනෙනවා බිඳි බිඳි යන ජීවිතේද මේ අලුත් කරන්නේ අපි කියලා. ඊට පස්සේ කලකිරෙන්න ගන්නවා හරියටම. දැන් කලකිරෙන් ලැබුණ නැත්තම් පාඩුවක් වුණොත් කියන දේ ඇහුවේ නැත්තම් අන්න දැන් කලකිරෙන්. අර කලකිරෙන් එහෙම නෙවෙයි. කොච්චර දෙබුණත් එයා කලකිරෙන්නේ ඇයි වැඩක් නැහැ. මොකෝ හැමදේම කෙහෙල් පඳුරු පට්ට ගන්නවා වගේ කිසි හරයක් නැහැ. දැන් කෙහෙල් ගහක් අරන් ඕන්නම් ගහලා බලන්නකෝ අහුවේද කියලා. එකින් එක ගැලෙව්වත් ගැලෙව්වත් කොහෙවත් අරටුවක් අහුවෙනවද කෙහෙල් ගහේ නෑ. අපිත් එහෙම තමයි ජීවිතේ හොයන්නේ. අද නැත්තම් හෙට ලැබෙයි කිය කී ඉන්නෝ ලැබෙන්නේ නෑ හරයක්. අපි නිකන් නාගි වෙලා දත් ටික හැලිලා ලොම්බ විතරක් ඉතු වෙලා තියෙවි. එච්චරයි කාල එච්චරයි වෙන්නේ අන්තිමට. වයසට ගිහිල්ලා නේද කෙස් ටිකක් යනවා අන්තිමට. කෙස් යනකොට දැන් අර කොණ්ඩේ බානවා අපි වගේම. ඒකත් ලස්සනට කරන්නේ නේද? කොණ්ඩ ඉදුණම කැතයි කියලා බාල දානවා. නමුත් වෙලා තියෙන මොකද්ද? ඔක්කොම ගෙවි ගෙවි ඡය වෙලා ගිහිල්ලා හැබැයි හැට පැන්නත් නාකි වෙන්නේ නැහැ. තාම තරුණයි නේ. මනමාලිය හොයනවා, කසාද හොයනවා, බලන්න මංගලකින් කිනිති. ඔය දානේ උතන් ආවොත් මම දැක්කොත් බලනවා. ඇයි බලන්නේ? hina වෙන්න පුළුවන් ටිකක් වෙලා හරි. ඒක බලලවත්. දුකාමතක වෙනවා ටිකක් මිනිස්සුන්ට. ඇයි 68 මනමාලිය හොයන වරදට සමා මනමාලියෝ කියමුද මොකෝ නාකි මනමාලිය වරදට සමාවත් එන ඕන වරදක් කළා එන්නත් පුළුවන් නේද? 100 කෙනෙක් බලා ගන්නවා කියන කොහොමද? ඒ තේන නිසා මේ ලෝකේ අවබෝධ වෙන්නේ නැහැ වයසට ගියයි කියලා. අවබෝධ වෙන ධර්මයේ තියෙන්න ඕන. ධර්මයේ හැසිරෙන්න ඕන. බණ අහන්න ඕන. සිහිය පිහිටවන්න ඕන. එහෙනම් ඒ ටික කරගන්න එක දවසින් බෑ. මම මේ පොඩි වෙලාවක් ගත්තේ අද ආපු නිසා බණ අහන්න ඕනේ කිව්ව නිසා සහ ශ්‍රද්ධාවක් තියෙනවා කියලා පෙනිච්ච නිසා. නැත්තම් මම මේවා කියන්නේ නැහැ. ඔබ සතුටු වෙන්න ඔබගේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය නිසා තමයි මේ ස්වාමින්නාද මෙච්චර පැයක් තිස්සේ මේවා කිව්වේ. නැත්තම් මට වෙනව අමාරුවක් නෑ. අනිත් ඒ මහන්න තියෙන මං කියන්නේ නැහැ වැඩක් නෑ. විනාඩි 20යි පරිම 30යි ඉවර කරනවා. මට තේරුණා මෙයාගේ දර්ශන සම්පත්තියෙන් එවතුම් පැවතුම් වලින් කතා බහෙන් ශ්‍රද්ධාව තියෙන අය. ශ්‍රද්ධාව දැනගන්න මෙන්න මෙහෙම ටිකක් කොන්න තීරුම් ගන්න. කොහොමද ප්‍රසන්නසල් බලාගන්න. කතා කරන විදිය දැන් ස්වාමින්වහන්සේට ස්වාමින්වහන්සේ හරි අවසර හරි කියන්නේ දන්නේ කවුද? ටිකක් හරි අසුරු කරපු කෙනෙන්නේ හාමුදුරුවෝ නැත්තම් දන්නේ නැහැ නැත්තම් සාදු කියනනේ එහෙමනි කියන්නේ. දැන් දන්නේම නැති කෙනා කතා කරන්නේ සාදු කියලා. ඒ කියන්නේ අපිට ඒකෙන් පේනවා එයා සාදු කියනකොට මෙයාගේ අවබෝධය කොච්චරද? නැට කෙනෙක් ඒ බණ කියන තැනකට හරි දාන පින්කමට හරි ඇඳගෙන ඇඳුමෙන් මනින්න බැරිද? ශ්‍රද්ධාවන්තයෝද? මනින්න පුළුවන්. ශ්‍රද්ධාව තියනවද නැද්ද කියලා. එතකොට ඒකෙනුම් මැන ගන්නවා අපි. අපිට තු මේ දවසක් නැහැ නේ බලන්න. බුදුරයා මහසෙන ඉන්ද්‍රිය ධර්ම පේනවා ශ්‍රද්ධා වැඩිද අඩුද බලන්න පුළුවන් අපිට බෑ. අන්න යාල බණ අහන ක්‍රමෙන් ඉන්න හැටි මුහුණේ ඉරියව්වෙන් උනන්දුව තියෙනවද වීරිය තියෙනවද මේ ගැන සතුටින්ද මේ දේවල් කරන්නේ කියලා දැනගත්තට පස්සෙ තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණා බණක් හොඳට කියන. දැන් ඉතින් කියලා ඉවරයි. දැන් වෙලාව හරි. දැන් මේ අන්තිමට මං කිව්වේ හොඳයි කියලා වර්ණනාව මොකද තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුළුවන්. මේ අයගේ පැවැත්ම හොඳ නිසා තමයි මෙච්චර වෙලා හරි මේ දේවල් කිව්වේ සහ කරන්න පුළුවන් දෙයක් මං කියා දුන්නේ. දැන් මේක කාටවත් කියන්න බෑ කරන්න බෑ කියලා. නැත්නම් මොකද්ද? සිහිය විතරයි. සිහිය හදාගත්තා නම් ටික ටික හරි මේ භාවනාව කරලා සක්මන් හරි කරලා ඒ කියන්නේ කකුල් දෙක දිහා හරි බලන් යන්න පුළුවන්. ගෙදර පේමන්ට් එක ඇවිදින්න ටිකක් නිදහසේ. දෙපැත්තට යන්න ආයමතු හිමින් ඇවිදින්න ඕනේ නැහැ. යන විදියට යන්න. කාටවත් පේන්නේ නැහැ. දවල් බත් කාලේම හරි හොඳයි ඇවිදින එක.
ඕන වෙලාවක කෑවටවද රැයට කාලා නිදා ගන්න එකට කරන්නේ මොකද වෙන්නේ ලෙඩ වැඩි වෙනවා කොලෙස්ටරෝල් එනවා ප්‍රෙෂර් වැඩි වෙනවා සීනි වැඩි වෙනවා ඇයි වැය වෙන්නේ නැහැ දැන් සිංහල අයගේ කුරුද්ද තමයි හොඳටම කන්නේ රැයට නේද දවල්ම කෑවේ නැහැ උදේ කෑවේ නැහැ කියලා හොඳ බත් විගාණක් හදාගෙන කන්නේ කොයි වෙලාවට කාලා මේ මිනිස්සු මොනවද කරන්නේ ටීවී බලලා ඔහොම නිදා ගන්නවා අර ඔක්කොම තැම්පත් වෙනවා ආමාශය ඒ කියන්නේ අක්මාවි තැම්පත් වෙනවා සීනි වශයෙන් තැම්පත් වෙනවා ඊට පස්සේ अक्मा तेल लिड कोलेस्ट्रॉल आयस मेरे रेट वाली पैकिया विने अदाली को निखाने तराट नवे अपिका करुणा लिड वेण्णे कुछ सहल उदल रेट अत होने पिंग होने एलोलू कपाणे ओया तीन सहल गिवाल उदेट अतंबण दवाल अतंबाण रेट अतंब आटे दस्सी दी गा रेट निधन गण दिए सील अरगना रेट कंडी सील अरगना अरे ना दुलाट कल इंकेवना आई खंड बेने गिदर गील सील पवार अने मम्मी पवार पवार बे दुंड दवसर मणि दवसर दीप मे हाफ डे दिल्ली रे अनवना अरगन पाले मंगार मट दी मंग अने इला अनिवार्य रखी शिल विकाल भोजन वेड़े हरी हतर हिना दुलाट कल बल बल कल हतर का हतर का दुलाट कल इंके बोरवा इतना बोरवी वेड़े तेरमेंटी ऐ दुलाट कल परस्ट उदय विन हतर आई रेट कण थी अर का तेरमे अरे नम सील गोदास गिदर गया मंकील मेह आटना रेट का मुनकरण रेट अड़ेपुर अतर बोर्ड नेता दीवल शाम मेहदे हदबूदेवन रेट वाल कपदे एवटो अष्टपाण एक्वाल नेता गीतेल मी पे सकृदाल हदागा चतु मधुर एवत्तीन हेदल मुखद बत्ती आना बस ओडना हो मुखद वेला मेक अंबरीला अंबरीला मिरीकल मिरीकल बडवेल आमाशन पेनिटिका ओ पेनी पोडेवल अरुम अपरा बेटी प्रतिदेकिंग विना बेहरवेला चुट्ट इतरूने एक बुधवे मासे बुधन दल अपटे एक मधुना चतु मधुर की अरे बत्ती आने की लभन शक्ति चतु मधुर हेंदकी लभन इधन बत्ती आगने दंगल ఒకదాన్నన చతుమధుర దాన కన్న తిమున దవస ఏమ తిమున పరిన రాజ కాలి లంకావే మే చతుమధుర కాల తిగన రజవరూప రాజ గివల వల తిమిల తిన సిటు మధుర వల ఆగంతుక సత్కార దిల తిన చతుమధుర మొనత్ ఎక్కదు ఒసుపెన్ ఎక్ ఏక లెడ అడు విలా తిన దెం మొకద వే బాత్మ కనవ లెడమ తమై రాట కాల కాల ఉదడ గురు గురు నిదా గన్న కాలయక్ కోమ యనకొట అపి లెడ వినో इतने मे स्वामी उन्नासल दाणी वाल अड़ूनीस उन्नासल निरोगी मत सपमकर आहार जीरण वेनवा अभी दिन बहुमे सपम भावना एकैकरा वीर्याति वेनो आहार जीरणे वेनो समाधि तहवर विनवा अविधल गील वाड़ भावना मुदट समाधि अति वेनो सपम भावना अति समाधि वाड़ वेनो अहिम इतने तहवर वेनो එනිසා මේ නිවන් මාර්ගය යන කෙනෙකුට පහසුවක් වෙනවා සක්මන පරියන්ක දෙක පවත්වන එක. ඉතින් මේක භික්ෂුන් වහන්සේලා හරියට කරනවා. ඉතින් ඔබත් බලන්න උත්සාහ කළ නේද? මට කියලා දෙන්න විතරයි පුළුවන්. මට මේක කරවන්න බෑ. Tamanට වීරයක් වෙනවනම් මගේ ජීවිතේට මං ආදරය කරන්න ඕනේ. මගේ සසර ගමන සුවපත් කරගන්න ඕනේ. මේ භයානක සසරින් මාත් ඈතර වෙන හැමදාම මේ කෙරුවාව හරියන්නේ නෑ කියලා කාට තේරෙන්න ඕනේ? तमन टेक मे गाता मं कील दुंडेट मिहि अमिहिरी देम मिहिरी कील मे अलग दुख नि दुखम सपाई कल मे दुख निन्ने की लगट तमन दखी ने असार दे सरसे इतलो बलंगिया दुग्गुड़े दुग्गुड़ अडाड़ो इक देख देख सतुटिंग इन पुलवा सहलविंग इन पुलवा इक मदे अवश्य सिहिय मुखद अवश्य सिहि श्रद्धा पोहर तीन श्रद्धा तीन वीर तीन समाधि तीन प्रज्ञाव तीन ए हतरट पेरट एंड सतियन सिहिय इंद्रिय पहाय श्रद्धा वीर सत्य समाधि पंजा
ඔය පහම ඕනේ. හැබැයි සිහිය අනිවාර්යයෙන්ම ඕනේ නිවන් අවබෝධ කරන්න ඕන නම්. නැත්තම් බෑ. ඒක නිසා සතිපට්ඨාන කියලා මේකේ භාවනාවට නමක් දාලා තියෙනවා. සිහිය පිහිටුවීම. එන අර කිව්ව දේවල් වල සිහිය පිහිටවන්න බලන්න. කෑම කන එකේ, නාන එකේ, නේ දත් මදින එකේ, වැසිකිලි කැසිකිලි යන එක මේ ඔක්කොම දෙන්න කරන ඒවා නෙවෙයිනේ. තනියෙන් කරන්නේ. වෙනම කරන්නේ. අයි කවුරුත් වෙලා අපිට බාධා කරන ඒවා නෙවෙයි මේ වැඩ ටික. එහෙනම් තමන්ට තනි වෙලා තමන් ගැන බලන්න වෙලාවක් තියෙනවා. ඒක වෙන් කරගන්න. එතන සිහිය ගන්න. සිහිය ගත්ත ගමන් දවසෙම වෙලාව එතකොට මට භාවනා කරන්න වෙලාවක් නැහැ හාමුදුරුවෝ කියලා එහෙම කියන්න ඕනේ නැහැ. මොකද දවසම භාවනාවක්. නිඳා ගන්න වෙලාව වෙනන හැම වෙලාවම සිහියෙන් හිටියොත් එයා දවසම භාවනා කළා. එයා නිවනට ලං වුණ කෙනෙක් වුණා. එහෙනම් ඔබටත් මේ දුක දුක බව දැනගෙන දුකින් මිදෙන්නත්, નિසරු දෙ નિසරු බව දැනගෙන සරු නිවන සොයන්නත්, අමිහිරි දෙ දෙ අමිහිරි බව දැනගෙන මිහිරි නිවන සොයන්නත් වාසනාව ලැබේවා. අපි ආශිර්වාද කරනවා. දැන් මෙතෙක් වෙලා පැයකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කළා. ඊට පෙර සීලයක සමාදන් වුණා. වත් පිළිවෙත් දක්වන්න ඇති. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් සුවඳුම් ආදී පූජාවනොත් තැන්පත් කර පූජා කළා. ඒ සියලු පූජාවන්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම, භාවනා වැඩීමේ සියලු පින මියගිය ඥාතීන්ටත්, සද්දේව රජතුමා ප්‍රදාන සියලු දෙවියන්ටත් අනුමෝදන් වේවායි. දෙවියන්ගේ දැහැමි රැකවරණ මේ සෑම දිනාටත් සැලසේවා කියන අදහස ඇති කරගෙන අපි දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු.